විතක්ක සන්දාන කියන සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ ඔබට මෙන්න මේ හිතේ හටගන්නා මේ කාම විතරක විහිංසා විතරක ව්‍යාපාද විතරක කොහොමද දුරු කරගන්නේ ඒකට අනුගමනය කළ යුතු මාර්ග මොනවාද කියලා ක්‍රම පහක් අසිරිමත් බුදු පියාණන් ආශ අපට පෙන්වා දෙනවා ක්‍රම පහක් පෙන්වලා දෙනවා මේ ක්‍රම පහ ඇතුළෙම බුදු පියාණන් වහන්සේ මේ විතරක දුරලන පහසු ක්‍රමවේදයක් අපට පෙන්වා දෙනවා හොඳට අහගන්න තාංසුනාත සාදුකම් මානසිකරෝත හොඳින් අහන්න හොඳින් ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න මෙන්න මේ විතර්කවල ස්වභාවය දැන් මම ඔබට යම් දුරකට පැහැදිලි කළා තවත් කාරණාවක් දෙකක් මේක ඇතුළෙන් මට සිහි වෙනවා ධර්මානුකූලව පැහැදිලි කරන්න අවශ්‍ය කාරණා දැන් මේ හිතනවා කියන එක තමයි මානසික ආරේ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ඉන්නකොට මේ හිතනවානේ එක එක අදහස් මෙන්න මේවට තමයි මානසික ආර කියන්නේ මානසික ආර කියන්නේ චේතනා නෙවෙයි කර්මයේ රැස්සෙන්නේ මානසික ආරෙන් නෙවෙයි චේතනාවෙන් චේතනම් වික්‍රේ කම්මං වදාමි මානසිකාර කියන්නේ චෛතසිකය චේතනා කියන්නේ චෛතසිකය හැබැයි මානසිකාර කියන චෛතසිකේ නෙවෙයි කර්ම රැස්සෙන්නේ චේතනා කියන චෛතසිකේ එහෙනම් චේතනාවෙන් තමයි කර්මය රැස්සෙන්නේ එහෙනම් චේතනාවෙන් කර්මය රැස්සෙනකොට අපි දකින්න ඕන මෙන්න මේ මානසිකාරේ කොහොමද චේතනාවට උපකාර වෙන්නේ ඒ සංකාරය කොට නගන්න ඒක දකින්න ඕන ඕනි දැන් උදාහරණයක් කිව්වොත් දැන් ඔබ පාරේ යනවා පාරේ යනකොට ඔබට දකින්න ලැබෙනවා දෙන්නේ ගහ ගන්නවා දෙන්නේ ගහ ගන්න එක ඔබට දකින්න ලැබෙනවා දැන් ඔබ මොකද කරන්නේ ඔබට අදාළ නැති සිදුවීමක් ඒ දෙදෙනා ඔබ හඳුරන්නේ නැහැ ඒ දෙදෙනා ගහ ගන්නේ මොකක් නිසාද කියලා ඔබ දන්නේ නැහැ ඔබ මොකද කරන්නේ මෙන්න මේ සිදුවීම හිත හිත එනවා දිගින් දිගටම හිත හිත එනවා अवश्य मिथन मम हिती मट मेम गहुआना मट गहुआना मट गहुआना मम हिती ओम कुटी අන්න බලන්න මානසික කාර්යය දන්නේ නැතුව ටිකක් වෙලා යනකොට ඒ මානසික කාර්යය චේතනාවක් වඩ පරිවර්තනය වෙනවා මානසික කාර්ය චේතනාවක් වෙනවා නේ මානසික කාර්යෙන් උපදින්නව ධර්ම ඝට්ටණය වෙලා සිටේ මනසේ දැන් මොකද වෙන්නේ මනංජ පටිච්ච සම්මේච උප්පජිත මනෝ විඥානං කියලා එතනින් එහාට දේශ විඥානයක් උපදිනවා ඒ කියන්නේ අනවශ්‍ය දෙයක් ගැන හිතන්න ගිහිල්ලා දේශය ඇති කරගත්තා කිසිම අදාළත්වයක් නැති දෙදෙනි किसीम अदालत्यारिट रूपवाहिनी दकीन अंतर्जाल रूपवाहिनी सामजी वटपीट लोक दकीन विविध आकार दीवा हाँ लो दकीन लो अल्लुकना देखा हित रूपवाहिनी दकीवा अंतर्जाल दकीवा පත්‍රයකින් දැක එකක් වේවා පාර යනකොට දැක එකක් වේවා අහන්න ලැබිච්ච එකක් වේවා ඔබ දැන් මේ ගැන හිතන්න ගන්නවා දැන් ඔබ බලන් දොන මේ හිතන්නේ අවශ්‍ය දෙයක්ද මේ චින්තනය තුළින් මට යහපතක් උපදිනවාද මේ චින්තනයෙන් මොකද වෙන්නේ මේ විදිහට හිතුවත් මොකද වෙන්නේ මේ විදිහට හිතුවත් කාම විතරක ඇති වෙනවා මේ විදිහට හිතුවත් විහිංසාව විතරක ඇති වෙනවා මේ විදිහට හිතුවත් ව්‍යාපාද විතරක ඇති වෙනවා එයින් කර්ම රැස් වෙනවා යනාදී වශයෙන් හිතනවාද නෑ එහෙම හිතන්නේ නෑ එහෙම හිතනවා නම් ඒක දිගම යෝනිසෝ මනසිකාරය කියලා. දැන් හිතන්නේ කොහොමද? අයෝනිසෝ මනසිකාරය. දැන් තමන්ට අදාළ නැති නිමිත්තක් අරගෙන ලෝකේ මේක ගැන හිත හිත ඉන්නෝනේ දිගින් දිගට. දිගින් දිගට හිත හිත ඉන්නකොට ඔබ දන්නේ නැහැ එක්කෝ මේ හිතේ රාගය ඇති වෙලා එක්කෝ දේශය ඇති වෙලා එක්කෝ මෝහය ඇති වෙලා. එහෙනම් පින්වතුනි හිතන එක ආවට ගියාට කරන්න එපා. අවශ්‍ය නැති කිසිම දෙයක් ගැන හිතන්න එපා. අවශ්‍ය දේවල් ගැන විතරක් හිතන්න අනවශ්‍ය දේවල් සියල්ලම පිටින් බැහැර කරන්න. ඒ බව හොඳට පැහැදිලි කරගන්න ඕන. එතකොට මේ විතක්ක සන්තාන සූත්‍රයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? මෙන්න මේ විදිහට සිටි උත්තත් නොසිටි උත්තත් සිහිපත් කරගෙන සමාධිය වඩවන ශ්‍රාවකයාට තමන්ට අවශ්‍ය නැති වුණත් සිත විසින් අකුසල විතර්ක මතු කරනකොට මෙන්න මේ අකුසල විතර්කයෙන් නිදහස් වෙලා ජීවත් වෙන්න පුළුවන් රටාව. බුදු පියාණන් වහන්සේ අපට පැහැදිලිව පෙන්වා දෙනවා මහාන හිතන්න දෙයක්
නැත්තම් මේ අනවශ්‍ය දේවල් හිතන්නේ නැතුව මෙන්න මේ හිතන්න දෙයක් උඹලාට තියෙනවා මොකද්ද මෙන්න මේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා හිතන්න මෙන්න මෙයයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා හිතන්න මෙන්න මෙයයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා හිතන්න මෙන්න මෙයයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා හිතන්න මෙන්න මේ ආකාරයෙන් චතුරාර්ය සත්‍ය ගැන මෙනෙහි කරන්න වෙන මොකුත් මෙනෙහි කරන්න යන්න එපා වෙන කිසිවක් ගැන මෙනෙහි කිරීම අයෝනිසෝ මනසිකාරයට අයිති වෙනවා චතුරාර්ය සත්‍යට අදාළව මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරයට අදාළව ධර්මයට ඇතුළත් වෙනවා එහෙමනම් ඔබ ධර්ම මනසිකාරය පවත්වන්න ඕන ඔබ යෝනිසෝ මනසිකාරය පවත්වන්න ඕන එහෙනම් ඔබ චතුරාර්ය සත්‍ය ගැන මෙනෙහි කරන්න මේ දුක්ඛාරය සත්‍ය මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මේ දුක්ඛ නිරෝධාරය සත්‍ය මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරය සත්‍ය අනාදි වශයෙන් මෙන්න මේ විදිහට චතුරාර්ය සත්‍ය මෙනෙහි කරමින් ඉන්න කොටත් ඔබේ හිතේ ඇතිවෙනවා අකුසල විතරක මෙන්න මේ ඇතිවන අකුසල විතරකයන්ගෙන් නිදහස් වෙන්න තමයි අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ විතක්ක සංඨාන සූත්‍රයේ දේශනා කළේ විතක්ක කියන්නේ අදහස් සංඨාන කියන්නේ සටහන් සලකුණු ආකාරය පෙනීම දැකීම ඒ කියන්නේ මේ අදහස් වල ස්වභාවය දැකීමයි විතක්ක සංඨාන කියන කේ තේරුම මේ අදහස් වල ස්වභාවය දැකලා මේ අදහස් වලින් නිදහස් වීම තමයි විතක්ක සංඨාන සූත්‍රයේදී අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නා වූ දහම් ව්‍යාකරණය යම් නිමිත්තං ආගම්ම යම් නිමිත්තං මනසිකරෝතෝ උප්පජ්ජಂತಿ පාපක අකුසල විතක්ක චන්දුපසංහිතාපි දෝසෝපසංහිතාපි මෝහෝපසංහිතාපි තේන භික්ඛවේ භික්ඛුනා සම්මා නිමිත්තා අඤ්ඤ නිමිත්තං මනසිකාරං කුසලෝපසංහිතං අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධම්ම ව්‍යාකරණය මොකද්ද යම් නිමිත්තක් ගැන මෙනෙහි කරද්දී ඇහැට කනට නාසයට දිවට ශරීරයට මනසට යන ආදී වශයෙන් පැමිණෙන යම්කිසි ආරම්මණයක් නිමිත්තක් ගැන මෙනෙහි කරමින් ඉන්නකොට යම් නිමිත්තක් ආගම් යම් නිමිත්තක් පැමිණිහම යම් නිමිත්තක් මනසිකාරෝත යම් නිමිත්තක් ගැන මෙනෙහි කරද්දී උපජ්ජಂತಿ උපදිනවා නම් පාපක අකුසල විතක්ක පාපයන්ට නැඹුරු වන අකුසල විතර්ක මොනවද ඒ චන්දුප සංහිතාපි ඡන්දය මේ රාගයේ සහිත අදහස් දෝසුප සංහිතාපි මේ ද්වේෂයට හිතකර අදහස් මෝහුප සංහිතාපි මේ මෝහයට හිතකර ලංවන අදහස් මෙන්න මේවා තමයි පාපක අකුසල විතක්ක දැන් අන්න එතන ලස්සන තැනක් තියෙනවා මොකද චන්දුප සංහිතාපි රාගයටම නම චන්දෝප සංහිතාපි දෝසෝප සංහිතාපි මෝහෝප සංහිතාපි යන බලන්න එතන රාගය සුස්නාව යන වචන ඉදිරිය නැතුව එතන යෙදෙනවා චන්දෝප සංහිතාපි කියලා තෘෂ්ණාව කියන්නේ ඇලෙන ස්වභාවය ඡන්දය කියලා කියන්නේ ඒ ඇලීමට හේතු වෙන ලෝකේ ඇසුරු කරන ස්වභාවය එහෙනම් අන්න එතන චන්දෝප සංහිතාපි එහෙම නැත්නම් මේ ආස්වාදයේ කාමයේ ඇසුරු කරන අදහස් දෝසූප සංහිතාපි නැත්නම් අපි ඒවට කියනවා කාම විතරක ඊළඟට දෝසූප සංහිතාපි ඒවට තමයි අපි කිව්වේ ව්‍යාපාද විතරක මෝහූප සංහිතාපි එයින් තමයි හටගන්නේ විහිංසා විතරක මෙන්න මේවා හටගන්නවා නම් මෙන්න මේ විතරක මොකද කරන්න ඕන එක්මනීම මැඬලන්න ඕන තේන භික්ඛවේ භික්ඛුනා දැන් මොකද කරන්න ඕන තම්හා නිමිත්තං අඤ්ඤං නිමිත්තං මනසිකාරං කුසලූප සංහිතං ඔන්න ලස්සන උපමාවක් දෙනවා බුදු පියාණන් වහන්සේ ඔන්න උපමාවකිනුත් මේ බව පැහැදිලි කරනවා දැන් මෙන්න හොඳට අහගන්න ධර්මයේ සාදුකම් මනසිකාරෝත හොඳින් මෙනෙහි කරන්න මේ නුවණින් ධර්මය බුදු පියාණන් වහන්සේ ඔන්න ඔබට දෙනවා දැන් හැමදාම අහන්නේ අපි ප්‍රායෝගිකව මොකද කරන්න කියලානේ මෙන්න ප්‍රායෝගිකව කරන්න ඕන වෝහාරික වැඩපිළිවෙල විවහාරික වැඩපිළිවෙල ප්‍රායෝගික ධර්මය ඔන්නේ යම් හැබැයි මූල අවබෝධය නැති කෙනිට මේක කරන්න බෑ ඒකයි මූලික ධර්මයේ පැහැදිලි කරන්නේ මුලින් හැමදේම ඒ මූල ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙන කෙනාට විතරයි මේක කරන්න පුළුවන් නැති කෙනිට කොහොමවත් කරන්න බෑ ඒකනත් හොඳින් හොනින් සිහි කරන්න ඕන මේ සමාධිය පිළිබඳ අත්දැකීමක් තියෙන සමාධිය වර්ධනය කරගන්න කටයුතු කරන්නා වූ අරිය ශ්‍රාවකයාට තමයි මේ කියන විතක්ක සංතාන සූත්‍රයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් හැබැයි යම් කිසි ආකාරයක අපිට ධර්ම අවබෝධයක් නැති කෙනෙක් කියලා
යම් කිසි ආකාරයකින් මේ සූත්‍ර දේශනාවෙන් පිළිදා ලබන්න පුළුවන් බෑ කියන්නේ. හැබැයි සියලු කියන්නේ. ඒකයි තේරුම් ගන්න ඕන. එහෙනම් මොකද දැන් අපි මෙතන කරන්නේ? යම් නිමිත්තක් ආගම්ම දැන් මේ නිමිත්තක් ආවහම ඒක මානසිකාරෝතෝ ඒක දැන් මෙනෙහි කරන්න ගියාම මේ පාපක අකුසල විතරක හට ගන්නවා නම් දැන් අපි මොකද කරන්න ඕන? තම්හා නිමිත්තක් අඤ්ඤ නිමිත්තක් මානසිකාරං මානසිකාතබ්බං කුසලෝපසංහිතං ඒ නිමිත්තට අඤ්ඤ වූ කුසල නිමිත්තක් මෙනෙහි කරා. ඒ කියන්නේ අකුසල නිමිත්තක් ඔබේ හිතේ ඇති වෙනවා නම් ඒ අකුසල නිමිත්තට අඤ්ඤ වූ ප්‍රතිවිරුද්ධ වූ කුසල නිමිත්තක් මෙනෙහි කරා. ඒ කියන්නේ කාම අදහසක් නම් ඇති වෙන්නේ නෙක්ඛම් අදහසක් මෙනෙහි කරා. ව්‍යාපාද අදහසක් නම් ඇති වෙන්නේ අව්‍යාපාද අදහසක් මෙනෙහි කරා. විහිංසා අදහසක් නම් ඇති වෙන්නේ අවිහිංසා අදහසක් මෙනෙහි කරා. මේක උපමාවකින් බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ කොහොමද? වඩුවෙක් එක ඇණියක් ගලවන්න යම් කිසි භාණ්ඩයක ගහපු ඇණියක් ගලවන්න පාවිච්චි කරන්නේ තව ඇණියක්. ඒ වගේම අකුසල විතරකේ නසන්න භාවිත කරන්නේ තව විතරකයක්මයි. විසෙන් විස නසනවා වගේ. එහෙනම් අකුසල විතරකේ නසන්න අපි කුසල විතරකයක් තේ කරන්න ඕන. ඒ කියන්නේ ඔබේ හිතේ හැමතිස්සෙම කාම අදහස් නම් ඇති වෙන්නේ ඔබ බහුලව නෙක්ඛම් අදහස් තේ කරන්න. කාමෙන් වෙන්ගීමේ ආනිසංස දකින්න. කාමයේ ආධිනෝ දකින්න. කාමෙන් වෙන්ගීමේ ආනිසංස දකින්න. එතකොට අර කාම අදහස් කාම විතරක පහවෙල යනවා. එතකොට මොකද වෙන්නේ? ඔබ මෙන්න මේ විදිහට යම් නිමිත්තක් තම්හා නිමිත්තං අඤ්ඤං නිමිත්තං මානසිකාතබ්බං කුසලෝපසංහිතං මානසිකාරං හෝ මානසිකාතබ්බං ඒ දෙක මේ දිනව කුසලෝපසංහිතං යනාදි වශයෙන් ඒ අකුසල නිමිත්තට අඤ්ඤෝ කුසල නිමිත්තක් නිතරම මෙනෙහි කරමින් ඉන්නවා නම් මොකද වෙන්නේ? තේ පහියන්ති තේ අබ්බත්තං ගච්ඡanti ඒක ප්‍රහාවිලා යනවා. ඒක අභාවයට පත් වෙන විතර්කේ. ඒ අකුසල විතර්කිය. තේසම් පහනා අජත්තමේව චිත්තං සම්තිත්තති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති. එතකොට මොකද වෙන්නේ? ඒ අකුසල නිමිත්ත පහ වෙලා ගියාම ඒ හිතේ අභ්‍යන්තරය නිශ්චල වෙනවා. කැළඹීම දුරු වෙලා යනවා. අකම්පය වෙනවා. සම්තිත්තති සම්නිසීදති ඒ හිත සංසිඳෙනවා සංසුන් වෙනවා. ඒකෝදි හෝති සමාධියති ඒකාග්‍ර වෙනවා සමාධිය පිහිටනවා කුසල නිමිත්තෙන් පිහිටනවා හිත. එහෙනම් ඔන්න පළවෙනි ක්‍රමය. උපමාව තමයි වඩුවෙක් ඇණයකින් තව ඇණයක් ගලවන එක. මේ විදිහට ඔබට පුළුවන් අකුසල නිමිත්ත කුසල නිමිත්තකින් පහ කරගන්න. නැත්නම් අකුසල විතර්කය කුසල විතර්කයකින් පහ කරගන්න. එහෙනම් ඔන්න ඔබ එක ක්‍රමයක් දැනගත්තා දැන්. දැන් මේ ගැන විග්‍රහ කරනවා යම් දුරකට කාට හරි මේ පැහැදිලි කරන ධම් කාරණා ගැන ප්‍රශ්නයක් තිබුණොත් මෙතන හෝ කොතන හෝ අපි මේ ධම් සංවාදයට සහභාගී වෙන පින්වතුන්ට ප්‍රශ්න කරන්න පුළුවන් ශ්‍රාවකයන්ට නොතේරිච්ච තැනක් තිබුණා. එහෙමනම් අකුසල නිමිති ඔබේ හිතේ නිතර නිතර හටගන්නවා නම් අකුසල විතරක නිතර නිතර හටගන්නවා නම් ඊට පරිබාහිර වූ කුසල නිමිත්තක් කුසල විතරකයක් ඔබ සිහියට ගන්න. දැන් ඔබේ හිතේ හැමතිස්සම ද්වේෂය නම් ඇති වෙන්නේ. ද්වේෂ විතරක නම් ඇති වෙන්නේ. හැම දිස්සෙම සමහරු ඉන්නවා ගැටෙන්න බලාගෙනමයි ඉන්නේ. සමහරු ඉන්න හැම දිස්සෙම මූණ කුණ්ඩ හට්ටිය වගේ එල්ලගෙන ඉන්නේ. මොනවාරි වචනයක් ඇහුවොත් ඒකට අප්‍රසාදයෙන් උත්තරයක් දෙන්නේ. නිකන් තරහකාරයෙක් මොනවාරි ඇහුවාම දෙන වගේ උත්තරයක්. කාටත් එහෙම. එහෙමයි ඉන්නේ. ඇයි ඒ? හැම දිස්සෙම ඉන්නේ දේශ විතර්කයන්ගේ යොක්තව. හිතේ හැම දිස්සෙම තියෙන දේශ විතර්ක. පොඩි සමහරට මේ පොඩි දැන් අපි ඉස්සරහට ගෙන සාකච්ඡා කරමු. එතකොට මෙහෙනම් පින්වතුනි මෙන්න මේ විදිහට අකුසල විතරක ඔබේ හිතේ හට ගන්නවා නම් බහුලව ඔබ ඒ මොහොතේදී දැන් කාම විතරකයක් ඇති වුණොත් ඒ මොහොතේදීම ඔබ නෙක්ඛම් විතරකයක් සිහි කරලා ඒ සිහියට ඒ සිහියට අරගෙන ඒ ගැනම සිහි කරමින් ව්‍යාපාද විතරකයන් නම් ඇති වෙන්නේ ඔබ අව්‍යාපාද විතරකයක් හෙවත් මෛත්‍රී සහගත කල්පනාවක් ඇති කරගෙන ඒ ගැනම මෙනෙහි කරමින් ඉන්නේ. ඊළඟට විහිංසා විතරකයක් නම් ඇති වෙන්නේ ඔබ අවිහිංසා හේවත් කාරුණික අදහසක් ඇති කරගෙන කරුණා කල්පනාවක් ඇති කරගෙන කරුණාවෙන් ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරන ලෝක සත්‍යය කෙරෙහි කරුණාව පතුරවන.
දැන් ලෝකයට උදාහරණයක්ද ලෝකයට දුක දෙන අදහසක් නම් ඇති උනේ කවුරු හරි වංචා කරලා කාගේ හරි මොන හරි දෙයක් අඩා වඩා ගන්න කවුරු හරි විපතකට පත් කරන්න කවුරු හරි දුකතියකට අගතියකට පත් කරන්න තව කාට හරි රිද්දන්න කාට හරි පරිභව කරන්න කාට හරි කැලෑපත්‍රයක් ගහන්න අවමානයක් කරන්න ඔය වගේ දෙයක් නම් සිහි උනේ තරගාල සිහි කරන්න අනිත් පැත්තට ලෝක සත්‍ය දැනට මා දුක් විඳින අනන්ත අප්‍රමාණ සංසාර දුක් විඳක ඇලී ගලී ගිලී වාසය කරන්නා වූ සත්‍යෝ ඕනෑම කෙනෙක්ගේ අතින් ප්‍රමාදයක් ඇති වෙන්න පුළුවන් ඒ නිසා මම මේ වැඩේ කරන එක වැරදි මෙහෙම කරාම මේ මිනිසයා ඒ සත්‍ය තව තවත් දුකටපත් වෙනවා ඒ නිසා සංසාරේ දැනට මා දුක උරුම කරගෙන දුක්ඛස්කන්ධේ උරුම කර්මයක් කියලා ඉන්න සත්‍යයට තව දුරටත් මොකටද දුක දෙන්නේ යනාදි වශයෙන් අනිත් පැත්තට කරුණාව පතුරවන්න එතකොට අන්න රාගහස නැති වෙලා යනවා නැතනම් ඒකටම බහැගෙන නැහැ ඔකට දින්න ඕන කැලපත්‍රයක් ගන්නවා කියන්නේ ඊටත් වඩා ලොකු විනාශයක් ඔකට කරන්න ඕන ආදී වශයෙන් ඒකෙම බහැගෙන ඒ අකාරුණික එහෙම නැත්නම් ඒ විහිංසා විතර්කේම අල්ලගෙන ඒකම මෙහි කරමින් ගියොත් ඔබ නතර වෙන්නේ නිරේ ධර්මාභෝධය ලැබපු කෙනෙක් හැරෙන්න අනිත් ඔක්කොම යන නිරේත කරන්න දෙයක් නැහැ සත්‍යයන්ට හිංසා පීඩා පවුනොන සියලුම දෙනා නිරගත වෙන්නේ බහුතරයක් දෙනා पुंच पुंच आकुशलियांगयानक धर्माबोधे लदकिनिकार लोकयाट वैरिया देश अकारुणिक नमुतर සාංශාරික වශයෙන් ගොඩනගීති මේ ගති විඥානයන තියෙන්නේ. ඉතින් මේ ගති විඥානයේ පවතින ස්වභාවය අනුව ඒ විතරක මතු කරද්දී ඒ අයටත් පුංචි පුංචි පීඩාවන් ඇති වෙන්න පුළුවන්. පුංචි පුංචි නමුත් අකාරුණික සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ආර්යයන් තුලත් කාම විතරක ඇති වෙනවා. විහිංසා විතරක ඇති වෙනවා. ව්‍යාපාද විතරක ඇති වෙනවා. එහෙම නැති වෙනවා. එහෙම ඇති වෙන්නේ නැත්නම් මේ සූත්‍රය වැඩක් නැහැ. එහෙනම් ඇති වෙනවා. එමනම් මෙන්න මේ ඇති වෙන විතර්ක නැති කර ගන්න එහෙනම් බුදු පියාණන් අස අපට පෙන්වා දෙන පළමු ක්‍රමය අනුගමනය කරන්න. නැවතත් ඒක සිහිපත් කරලා දෙනවා. මොකද්ද? සම්මා නිමිත්තං අඤ්ඤා නිමිත්තං මනසිකාතබ්බං කුසලෝපසංහිතං. ඒ හිතේ ඇති වෙන අකුසල විතර්කයට එරෙහි ප්‍රතිවිරුද්ධ කුසල විතර්කයක් ඇති කරගෙන ඒගෙනම සිහි කරමින් ඉන්න. ඒගෙනම සිහි කරමින් ඉන්න. ඒගෙනම සිහි කරමින් ඉන්න. हिते उद्दच्च कुक्कुच्चादि नीवर्ण मतुकरमि अनिकुत नीवर्णत मतुकरमि महा बलवत्तु अकुसल निर्माणे करनो दान्नेतु मोहे शोके तेवि तेवि मेन्न मे वगे वेलावक मेन्न मे कियन न्याय धर्म अपिट अनुगमने करन्न पुलुवन हेम दिस्सेम सिहि वेनवा ए तमंगे मिय गिय ज्ञातिय धर्मे नोदन्ना कम निसा मोकद करन्ने අපිට මොකද මිය ගියේ දරුවෙක් කියලා නැත්නම් බිරිඳ හෝ සැමියා කියලා එයාගේ ෆොටෝ එකක් ඉස්සරහින්ම තියාගන්න. තියාගෙන උදේ නැගිටලා ආයෙත් ලෝක දිහා බලන් ඉන්නවා. දැන් මොකද වෙන්නේ? තුච්ච නින්දිත සිතට ජය මංගල්‍යයක් ඒක. ඇති වෙනකන් අකුසල විතරක ඇති කරගන්න දීලා තියෙන හොඳ කර්මස්ථානයක්. කර්මස්ථානයක් නෙමෙයි හොඳ නිමිත්තක්. ඇති වෙන්න අකුසල නිමිති මතු කරගන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ අර ඡායාරූපේ දිහා බලාගෙන අතීතයේ ඉඳලා සිද්ධ වෙච්ච දේවල් සිහි කරමින් අඬනවා වැළපෙනවා පොළේ පස් කරනවා තාම අන ධර්මයේ නදක්කේ කි විපාකේ දැන් කරන්න ඕන මොකද්ද ඒ නිමිත්තට ප්‍රතිවිරුද්ධ නිමිත්තක් ගන්න ඕන මට පොඩි දහම් කතාවක් මතක් වෙනවා දැන් බලන්න බුදු පියාණන් වහන්සේම දීපු අවස්ථාවක් මම ඔබට පෙන්නන්න සම්හා නිමිත්තං අඤ්ඤ නිමිත්තං මානසික ආතබ්බං කුසලෝපසංහිතං කියන ඒ ක්‍රමයට අනුකූලව බුදු පියාණන් වහන්සේම ඉදිරිපත් වෙලා එහෙම දීපු අවස්ථාවක් ගැන කතාවක්. උබ්බරි කියලා මාතාවක් හිටියත්. ඇය සෝහනක ගිහිල්ලා හඬනවා දැවෙනවා පැවෙනවා
බුදුපියාණන්සේ මහා කරුණා සමාපත්තියෙන් දැක්කා මේ කාන්තාව මේ සොහනට වෙලා අඬනවා වැළපිනවා මේ මෞතුම්ිය මහා කරුණා සමාපත්තියෙන් උන්වහන්සේ මේ කාරණාව දැකලා ඇයිද පිහිට වෙන්න හිතුවා ඇයිද පිහිට වෙන්න හිතුවලා උන්වහන්සේ ඒ ස්ථානට වැඩිය සොහනට වැඩිහා මේ මාතාව අඬනවා වැළපෙනවා ඇහුවා මාතාවනි ඔබ කුමක් නිසාද හඬන්නේ ස්වාමීනි මගේ මියගේ දියණි සේකරමි මං අඬන්නේ මොකක්ද ඇගෙනම ස්වාමීනි ඇගෙනම ජීවා අසරමත් ඔබ දුපියාණන් ආශ්‍රේ මහා සරවට්ටිතා ඥානී විමසා වැළුවා සංසාරේ එතකොට දැක්කා ඇය මීට පෙර මේ සොහනේ මේ ස්ථානයේදී විතරක් මෙන්න මෙච්චර වාග ගන්න කඩලා තියෙන මේ නම තියෙන දිනියන් වෙනුවෙන් ඊට පස්සේ බුදු පියාණන් ආශ්‍රේ උඹරි මාතාවට දැනුම් දුන්නා මාතාවනි ඔබ මේ මහා පොළොවේ මේ ස්ථානයේ පමණක් මේ සොහොනේ පමණක් මීට පෙරත් කියන්නේ මීට පෙරත් උතන සොහොන් තිබුණා මීට පෙරත් මේ ස්ථානයේදී පමණක් ජීවා නම තියෙන දියණියන් වෙනුවෙන් 84000 වතාවක් ශෝක කරලා තිබෙනවා දැන් ඔබ හඳන්නේ කොයි දියණිය වෙනුවෙන්ද ඔය 84000ක් වූ ජීවා දියණියන් අතරින් කොයි දියණිය වෙනුවෙන්ද දැන් ශෝක කරන්නේ මොකද මීට පෙරත් 84000 වතාවක් මේ විදිහට ශෝක කළා හැමදාම එකම දේ කරලා තියෙන දන්නේ නැති නිසා සංසාරේ දිගපල්ල. එතකොට අන්න අන්න බලන්න මොකද ඒ කරේ බුදු පියාණන් වහන්සේ. අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ මොකද කළේ? අන්න එක තමයි කළේ. මොකද? තමා නිමිත්තං අඤ්ඤා නිමිත්තං මානසික අද්දබ්බං කුසල උපසංගිතං. ඇයිගේ මෝහ විතර්කේ පහ කරලා ඇයට අමෝහ විතර්කයක් දුන්නා. ඇයි එතනින්ද හිතන්නේ වටන් ගත්තා. මේ මහ පොළොවේ මේ ස්ථානි පමණ. මීට පෙර 84000 වතාවක් ජීවානම් දියණියන් වෙනුවෙන් ශෝක කරලා තියෙනවා මම මේ හිස් වැඩන්නේ කරන්නේ මොකද 84000 වතාවක් අඬලා ශෝකේ නිවිලා නැහැ නේ තාම තාම ශෝක කරනවා එහෙනම් අනන්ත සංසාරේ ඉඳලා මේ විදිහට ඔල මොට්ටල වැඩන්නේ මේ කරලා තියෙන්නේ හඬමින් ඇලපෙමින් දැන් 84000 වතාවක් අඬුවාම ශෝකේ නිවිලා තියෙන්නේ පොඩි කාලයක් දන්තුල තියෙන්නේ එච්චර කාලයක් අඬලා ශෝකේ පහවු නැත්තම් මින් ඉදිරියටත් මේ විදිහටම තව තවත් දරුවන් වෙනින් හඳන්න සිද්ධ වෙනවා නම් මේ සංසාරේ බොහෝක් විතරයි මේ සංසාරේ ශෝකය බයක් විතරමයි උරුම වෙලා තියෙන්නේ මේ සංසාරෙන් අර්ථයක් ලද හැකි සංසාරයක් නොවේ මේ සංසාරේ මේ ජීවිතයේ ඒකාන්තෙන් දුකක් මේ බන්ධනයන් ඒකාන්තෙන් දුකක් මේ දරුවන් කෙරෙහි හෝ කවරෙක් හෝ කෙරෙහි ඇති කර ගන්නා පිය භාවයෙන් ඇතිවන බන්ධනීය දුකක් යන අදවසෙන් මෙනෙහි කරන්න ගන්නකොට ඒගේ ශෝකය පහ වෙලා ගියා. අන්න මොහොහි තර්කය පහ වෙලා ගියා. එහෙනම් දැන් ඔන්න ඔබ ඒක අත්දැකීමක් වශයෙන් දකින්න ඕන දැන් ඔබගේ ජීවිතය තුල. එහෙනම් ඔබටත් කුමනෝ ආකාරයකින් මේ අකුසල විතර්කයක් හිතේ පහ හිතේ උදා වෙලා වද දෙනවා නම් වහාම අන්න නිමිත්තක් ගන්න. කුසල නිමිත්තක් ගන්න ආරම්භින් කරන්. එතකොට පහ වෙයි. මෙන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණ යම් මේකින් ඔන්න ඔය කියන ක්‍රමේ උපපරික්කිතබ්බෝ එහෙමනම් මහණ ඒ ක්‍රමයට දුර වෙන්නේ නැත්නම් විතර්කය මෙන්න මේ ක්‍රමයට අනුගමනය කරන්න මොකද්ද මෙන්න මේ අකුසලේ විතර්කය මෙන්න මේ ආකාරයෙන් ආදීන සහිතයි කියලා මෙනෙහි කරන්න මේ ආකාරයෙන් මේ ආදීන සහිතයි මේ ආකාරයෙන් මේ වරදක් මේ ආකාරයෙන් මේ දුක් විපාක සහිතයි දුක් විපාක උදා කර දෙන්නා විතර්කය මේ කාම විතර්කය නිසා තෘෂ්ණාව වැඩෙනවා තෘෂ්ණාව නිසා උපාදාන සකස් වෙනවා උපාදාන නිසා කර්ම භවය සකස් වෙනවා දේශේ නිසා මෝහේ නිසා එවිහිංසා විතර්ක නිසා ව්‍යාපාද විතර්ක නිසා දේශේ වැඩෙනවා මෝහේ වැඩෙනවා මේ වැඩෙන දේශේ මෝහය කර්ම රැස් කරනවා කර්ම භවය සකස් කරනවා ඒ නිසා සංසාරේ නැවත නැවත දුක සමුදය කරන්න අවශ්‍ය කරන හේතු සකස් වෙනවා ඒ අර්ථයෙන් මේ විතර්ක දුකයි දුක් විපාක සහිතයි ඒ වගේම මේ රාගයේ දේශයේ මෝහය උදා කරලා දෙන මේ විතර්ක මෙලවත් දැවීමක් ඇති කරන ගින්දරක් උදා කරනවා පරලොවත් අප්‍රමාණ දුක්ඛ ස්කන්ධයක් උරුම කරලා දෙනවා ඒ අර්ථයෙන් මේ විතර්ක දුකයි අනාදි වශයෙන්
मे वितर को आदि नो नोनी मिनी कर देवनी क्रमे अंदर सीधा बाग नोन जब मेवा मे मोहते अहला खाना हूना कंगेटे वैदिला एलियट विसीना हेम नंग बनहा कच्चर बनहोट वैडने मेवा मोलेट कुलगिरी पहार वदीन स्पर्श इंदोन मनस धारणी इंदोन तं सुनात साधु मनस मिनी दटहा निकांग बल बल हिटियो अरे गुरुवर किसीम दिया पोते धारणी सटहांगदर गिहिल शेखर दे बनहा नायक बनहा निकांगार बास्तिक अपियानी अपी टोन लाट बास्तिक नगिनो अपी टोन लाट बास्तिक बहिन एम बनहाला तेरुमान एमना मे बास्तिक नगिन तुम इंदो मे बास्तिक विशेष बास्तिक मे बास्तिक नगिंद बहिन दिखाकर इन्नो गमन आती अतर मगिन हेम दें बहिनी मेतन मंदन उतनाण विहे सक्य यम कील सावधान हाग्नियन बुद्ध श्राव के श्राव के अभी अनकोट समहार गणनो गुरु दवस करुणा विभाग की हरियट महान एक उत्तर दिन लखन तीन विभाग असमर्थ्य समहार अमी धर्म दिशा श्रवणी मम्मी के काट मुखद मे धर्मी उदुकना देश संसार दुख इतर बलापुर श्रावके विनोद मे धर्मी एकांत भयानक ससरी अतमी दिन प्रार्थना कर उत्तम श्रावके अंत वितराय संगीत प्रसंग बलानेम्मी संसार दुख निधासो मेकिन धाम व्याकर मुखद हिम नेता मुखद प्रश्न आईप उत्तर अनबोधि जीवत् समहार मे मिथन अपे धर्म देश मठ दिल्ला महात्म की समहार मे भिक्षु नगिटी धर्मासनी नगिटी एक दिखट मे इन मुखद धर्म करम धर्म उसे धर्म उरम अवश्य मम्मी देवाकर दी मे दंबल मे क्रम पहाक मम्मी पहदील कर भाग्यु क्रम पहा उन्हांसे बुद्ध ते पिंस अनुगमने क्रम पहा द्वेदा वितक्क सूत्रे पश्य वितक्क संठान सूत्रे ए द्वेदा वितक्क सूत्रे पहदली करपु कारणाटिक
विस्तार विग्रह विताक संतान सूत्री विताक वर्ग धेकट बेदल कुशल विताक अकुशल विताक गुडवाल ये अकुशल विताक हित मुदोगन कुशल विताक हित रंधवगति के उन्नासी मे विताक संतान सूत्र देश नगर तमंग श्रावक अंत अनुगामिक अंत अनुगामिक उन्नासी अणु मे अनायत अन्न बुधपियान हांसी के पशु पसंगियो तपियान पर निर्वाह लोके पशु पसंगियोदात कौरवत्ता मेक वेदगतने मेटिक वेदगतने वैटिको दिल दिखे प्रत्यक्ष भावित अभिजयंतीबोधेट दलोन समहरा अभी दिल धनगत्ता मंगहा का उपदमिक भावित कला जीवित भावित कला सहन प्रश्न विशिदलाती जीवित संसार दुख बहुत अवसंगलाती हेम धाम का मेदे वाल नैवत सीकर समहार अवधान विधि इतना देश नावर सार्वगर देश नाकला प्रयोजन इसका देश नाकला दिन देवनी देश देश विताक्का आदि उपपरी तब्बो इति मे विताक्का कुशला इति मे विताक्का सावज्ज इति मे विताक्का दुक्का विपाकाति पालम्यानि क्रमेट विसारके दुर्ल बेरीना मेन्न मे देवनि क्रमे अनुगमने करन्न मुखाद मे विसारके आदि नो दकिन्न कामे निसा उहुलन्न वेन दुक् मेलवत् परलवत् दुक् उरुम वेन आकारेन ओनिन दकिन्न पटिसमुप्पादेट अनुकूलव देशे निसा मेलवत् परलवत् हटगन्न दुक दकिन्न देशे निसा ඇතිවන දාහය තැවීම පසුතැවීම දකින්න නොනින් පල්ලවත් දුක්ඛස්කන්ධය රැස්වෙන ආකාරයෙන් නොනින් දකින්ද මෝහය නිසා මෙලවත් පල්ලවත් දුක උදා වෙන ආකාරයෙන් නොනින් දකින්ද එතකොට අන්න පුළුවන්කම ලැබෙනවා ඒ විතර්ක ටික දුර්ල ගන්න ඒ තමයි දෙවනි ක්‍රමය ආදීන නොනින් දැකීම දැන් ඔන්න ක්‍රම දෙකක් අනුගමනය කළා දැන් ඔබේ හිතේ ඇතිවන අකුසල විතර්ක मे अकुशल विचार को क्रम दिखाने क्रम अर्थता बेलवा एक क्रम बे मुकदे अकुशल विचार के बलवत्ती एन हेम दिशे मेके नगी 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 एनवा पालमेन क्रम मेडल बेन देवनी क्रम अनुगमने कला दैन देवनी क्रम अनुगमने कल बेलवा देवनी क्रम मे अकुशल विचार के नैसे क्रम प्रमाणे अतीन नम सह मुल्य मन असागंड तवमत मे विताक नगी 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 एनो तवमते काम तर्क नगिनो काम तवमते विहिंसा विताक नगिनो तवमते व्यापार विताक नगिनो दैम मुखद करो दैन तुम्हें क्रमे तेसा हा देवनी के समय देवनी के उपमा पहली कर बेरे उन्ना बुधपियाना से बे देवनी क्रमेट लसन उपमावर्दे नो पालमेन क्रमेट दुन उपमावतम एनेकिंग थवेनिया गलवनो अगे वडुराल के एनिया गलवांड दहापु एनिया गलवांड पावच करन थवेनिया के वगे अकुसल वितर्के नसांड पावच करन कुसल वितर्के मेन देवनी क्रमेट बुधपियाना से देशना करन मुकद्द आदि नो नोनी मिनिहिकिरी मेदि मेन मे वगे उपमावक लसन उपमावा नव यौवन तरुणी हो तरुणी हो तरुणी हो गेले इलनो बलुकुना मैरीज बालेनो बलुकुना दमे बलुकुन अप्रसन्नाय दुर्गांधी युक्ताय पिलिकुल मे नव यौवनिया नव यौवनी ताम पिरिसिदु लस्तनट पियमनापु इन्न कमति गेनि एयाट मिन्न मेक अप्रसन्नाय पिलिकुल අනිත්‍යයට වඩා පිළිකුල් මොකද ඒ වයසේදී බොහොම ලස්සනට විරිසිදුව කාගේ තාකර්ෂණේ දිනා ගන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න කැමති වයසක් එහෙනම් ඒ වයසේදී අර වගේ බලුකුලක් එළුවොත් එහෙම ඇගේ මොකද වෙන්නේ ඒකේ ආදීන ඉක්මනින් දකිමින් ඒක දුර්ගන්ධයෙන් යුක්තයි ඒක අප්‍රසන්නයි ඒක පිළිකුල් යන ආදී වශයෙන් එහි ආදීනව දකිමින් ඒ ඉක්මනින්ම බැහැර කළා දාන
මොහොතක්වත් තෙල්ලන් ඉන්නේ නැහැ බෙල්ලේ. මෙන්න මේ වගේ අරිය ශ්‍රාවකයා කැමති පිරිසිදු ඉන්න. පිරිසිදු හිතකින් වාසය කරන්න. සමාධි යුක්තව වාසය කරන්න. සංසිඳන සිතින් වාසය කරන්න. එබඳු ශ්‍රාවකයා කැමති නැහැ අර හිතේ කාම විතරක් ඇති වෙලා ව්‍යාපාද විතරක් ඇති වෙලා විහිංසාව විතරක් ඇති වෙලා හිත කැළඹෙනවට හිත අපිරිසිදු වෙනවට හිත පිළිකුල් ස්වභාවයකට පත් වෙනවට කැමති නැහැ. ඒ නිසා මොකද කරන්නේ? එයා අර බලුකුණක් ඉවත් කරනවා වගේ ඉක්මනින්ම දැන් ඔය නව යවුවණියකට නව යවුවණියෙක්ගේ හෝ නව යවුවණියකගේ හෝ ගලේ බලුකුණක් එල්ලුවොත් කොච්චර ඉක්මනට එයාට අයින් කරයි. ඒ වගේ අරිය ශ්‍රාවකයා මොකද කරන්නේ? අන්නර ඇති වෙච්ච විතර්ක ආදීන නොනින් මෙනෙහි කරමින් ඉක්මනින්ම බහ කරනවා. මොකද එයා පාරිශුද්ධ මාවතක ගමන් කරන කෙනෙක්, විසුද්ධිය කරා ගමන් කරන කෙනෙක්. ඒ නිසා එයා කැමති නැහැ අසුද්ධ දේවල් තියාගෙන ඉන්න නිසා පුළුවන් තරම් ඉක්මනට ඒක පහ කරලා දාන්න. තියාගෙන ඉන්න කැමති නැහැ. දැන් ලෝක සත්‍යය කොහොමද? කාම අදහස් වලින් පැහි පැහි ආශ්‍රව කිව්වේ කුණු වෙලා ඉන්නේ. දේශ අදහස් වලින් පොද්දල් වෙලා කුණු ගඳ වැගිරෙනවා. මෝහෙනුත් එහෙම මෝහෙන් මානෙන් අහංකාරකමින් කුඩුකමින් ඉදිමිලා කුණු ගඳක ගහින්නේ. ඉදිමිලා බලුකුණවල් එල්ලගෙන ඉන්නේ. කාමයේ කියන බලුකුණයි, ද්වේෂයේ කියන බලුකුණයි, මෝහයේ කියන බලුකුණයි එල්ලගෙන ඉන්නේ. හරි ලොකු ආවරණ කියලා හිතාගෙන ලෝකයටත් පෙන්නන ඒවා. ඒ තමන්ගෙ තියෙන තුච්ච නිඳිත කාම අදහස් ලෝකයට විද්‍යමාන කරන විවිධාකාර ස්වරූපවලින්. ඒ ද්වේෂ අදහස් පල කරනවා ලෝකයට. ඒ මෝහ අදහස් පල කරනවා මානින් අහංකාරකමින් කුණු වෙලා වැගිරෙනවා ආත්මය. ආත්මයක් වඩ සාරවත් ආත්මයක් නැහැ අසාරවත් ආත්මයක්. ඒකත් කුණු වෙලා වැගිරෙන. දැන් මෙහෙම ඉන්නවා. අතහරින්නේම නැහැ. බෙල්ල කැපුවත් කාමයේ දේශේ මෝහය, රාගයේ දේශේ මෝහය අතහරින්නේ නැති පිරිස ඉන්නවා. ඔබ දැකලා ඇති සමහර මේ පුතග්ජන මනුස්සයන්ගේ ස්වභාවය කියනවා බහුලව. සමහර පොඩි පොඩි අදහස් පවා අත්තරින්නේ නැතෝ තියාගෙන ඉන්න උද්දාල් වෙලා හිත කුණු වෙලා ගඳ ගහනවා මුළු ජන සමාජයම මේකින් සිලුටු වෙනවා. ඒත් අත්හරින්නේ. කවුරු හරි කිව්වත් එහෙම ඔබ කච්චෙක් ඉඳලා මැරිලා හතර පායටයි කියලා කමන්නේ, ඒකටත් කමන්නේ. ඒත් මම අත්හරින්නේ. නිරේට වැටුණත් මං ඔකගෙන තියෙන ද්වේෂය නම් අත්හරින්නේ. එහෙමත් කියන මිනිස්සු ඉන්නවා. කවුරු හරි කිව්වොත් ඔය මානි අහංකාරකම ඔබට සතර අපායට පාර කපයි කියලා කමන්නේ. මම බල්ලෙක් වෙලි පුදුනත් ඒකට මට සැපයි කියපු මිනිස්සෙක් මේ පන්සලට ඇවිල්ලා ගියා මෑතක. ඒ මිනිස්සේ එහෙමම කිව්වනේ මම මැරුණාට පස්සේ බල්ලෙක් වුණත් කමන්නේ නැහැ කිව්වා. ඉතින් ඒ බඳු මිනිස්සයන්ට බණ කියන්න පුළුවන්ද බලන්න. ඔන්න බලන්න ඉතින් කොතනද ඉන්නේ කියලා ධර්මාබෝධින් තොර මිනිස්සයා. මානෝ මක්කොටෝ හෝති අතිමානෝ කුක්කුරෝ. මානිය මක්කට මානෝ මක්කොටෝ හෝති මානිය වඳුරා වෙනවා. අතිමානෙන් බල්ලෙක් වෙනවා. දාර කිවි මම බල්ලෙක් වුණත් කමන්නේ නැහැ කිවි. ඒ කියන්නේ අතිමානියක් තියෙනවා. එහෙමයි ඉන්නවා. අපිට මුණ ගැහිලා තියෙනවා. ඉතින් බලන්න එයා කොතනද ඉන්නේ කියලා. ධර්මාවබෝධයෙන් කොච්චර ඈද්ද බලන්න. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයා කොහොමද ඉන්නේ? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයා මේව තියාගෙන ඉන්නේ නැහැ. බලුකුණක් කියලා දැකලා ඉවරයි ඒවා. ඒ නිසා මොකද කරන්නේ? බෙල්ල එල්ලුවක් කවුරු හරි බලෙන් අවිල්ලා එක්මණින් ඒක විසි කළ දානවා ඇතට. එනම් පින්වතුනි අන්නේ දෙවෙනි උපමායෙන් බුදු පියාණන් වහන්සේ අන්නේ කාරණාවට පෙන්නලා දෙන්නේ පිරිසිදුව පිරිසුදු හිතකින් සිල්ව සමාහිත හිතකින් කටයුතු කරන්න ජීවත් වෙන්න කැමති බුද්ධ ශ්‍රාවකයා ඒ පුණු කොටවල් එල්ලගෙන ඉන්නේ නැංගේ හිතේ බලුකුණවල් එල්ලන් ඉන්නේ නැහැ. ඒ නිසා වහාම බහැර කරන් මේ විදිහට ආදීනව දකින්න කාම විතර්ක බලුකුණක් හැදිර දකින්න, දේශ විතර්ක බලුකුණක් හැදිර දකින්න, මෝහ විතර්ක බලුකුණක් හැදිර දකින්න. එතකොට පහ කරගන්න ලේසි. ඒ ආදීන දැක්කා. එහෙනම් ඒ තම තම නැනපමණින් දකින්න. තම තමන්ගේ ප්‍රඥාව විවිධාකාරයි. එකිනෙකාගේ ප්‍රඥා, ශ්‍රද්ධා, වීර්ය, සත්‍යමාධි ප්‍රඥාන්ගේ ධර්ම විවිධාකාරයි. ඒ නිසා තම තමන්ට ගෝචර විදිහකට ඒක දකින්න. ඔය මූල ධර්මයයි පෙන්වලා දෙන්නේ. මේකට තව තවත් තමන්ගේ ප්‍රඥාවෙන් තව තව මේවට ආදේශයන් උපමාවන් එකතු කරගන්න. තව තව මේ ක්‍රමේ විස්තරණය කරගන්න. නොදන්නා තැනක් තියෙනවා නම් තව ධර්මයේ ගවේෂණය කරන්න, කල්ලාන මිත්‍රයන් ඇසුරු කරන්න, අහන්න, විමසන්න, විමංශා. ඒකෝට ඉර්ධිපාදත් වැඩිනවා. එතකොට තමයි මඟ වැඩින්නේ. නැත්තම් කියන ඕනම දෙයක් අහගෙන ඉඳලා අන්නෝහෙ වනහෙව්වා කියලා කියනවා නම් ඔබ කවදාවත් ඔබ
මේ ජීවිතේ නම් සියලු කෙලෙස් නසන්නේ. මේ ජීවිතේ සියලු කෙලෙස් නසන්න ඕන නම් විමර්ශන බුද්ධිය අවදි කරගන්න. හොඳ එහෙනම් මේ දෙවනි ක්‍රමය. දැන් බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙනවා විතක්ක සංධාන සූත්‍රයේ තුන්වැනි ක්‍රමය. ඔය කිව්ව ක්‍රම දෙකටම ඔබට බැරි නම් මේ විතර්කේ දුර්ල ගන්න. පළවෙනි ක්‍රමය අකුසල නිමිත්තක් අකුසල විතර්කයක් ඇති වුනාම කුසල විතර්කයකින් ඒක පහ කරගන්න උත්සාහ ගත්තා හරිය කියන්නේ. දෙවනි ක්‍රමයට අනුගමනය කළ අකුසල විතර්කයක් ඇති වුණා හි ආදීනෝ නුවණින් කල්පනා කරමින් වාසය කළා. ඒත් හරිය කියන්නේ ඒ අකුසල විතර්කේ පහ වුන්නේ නැහැ. ඒ තරම් ඒක බලවත්. එහෙනම් දැන් මොකද්ද අපි කරන්නේ? තුන්වෙනි ක්‍රමය පාවිච්චි කරනවා. මොකක් තුන්වෙනි ක්‍රමය? තේසං විතක්කාණං අසති අමනසිකාරෝ ආපච්චිතබ්බෝ. තේසං විතක්කාණං අසති අමනසිකාරෝ ආපච්චිතබ්බෝ. මොකද්ද? මෙන්න මේ විතර්කය සිහි කරන එක ආයාසින් නතර කරගන්න. සිහි වෙන එක ආයාසින් නතර කරගන්න. දැන් මේ විතර්කය හිතට මතුරාට ගණන් ගන්න එපා. දැන් මෙහෙම කවට තේරෙන්නේ නැහැ නේ. මෙන්න උපමාව. බුදු පියාණන් වහන්සේ දේශනා කරන යම්කිසි පුරුෂයෙක් තමන් අකමැති අප්‍රිය කෙනෙක් ඉස්සරහට ආවොත් මොකද කරන්නේ? දැක්කේ නැහැ වගේ ඉන්නේ. ඇස් දෙක ඉස්සරහට ආවත් දැක්කේ නැහැ වගේ ඉන්න පුළුවන් අපට. ඔබ වොන්තරම් කරලා තිනේ. ඔබ අප්‍රිය කරන ඔබ කැමති නැති කෙනෙක් ඔබ ඇසුරට ආවොත් එහෙම දැක්කේ නැහැ වගේ ඉන්නවනේ ඔබ. මෙන්න මේ වගේ ඉන්න. මොකද්ද? අර විතරකේ හිතේ නලියනවා ඔබ ගන්නකට ගන්න නැතු ඉන්නේ. සිහි කරන්න එපා ඒක. සිහි කළොත් තමයි ඒක ඉතින් හැට යන්නේ. දැන් මෙන්න මෙතනදී තමයි මට අර පොඩි කිව්වට මේක ලොකු ප්‍රශ්නයක් ඇත්තටම ගොඩ දෙනෙක්ට. ඒ තමයි අපි අර මුල් වැඩසටහන් දෙකේදීත් අපේ ශ්‍රාවක මහත්මයෙක් ඇහුවේ ප්‍රශ්නේ තමයි මෙන්න මේව දැනගන්න ඕන. තුච්ච නින්දිත හිත මේ ආකාරයෙන් විතර්ක මතු කරනකොට මේ මොහ විතර්කයක් ඇති කරනවා. බුදු පියාණන් වහන්සේට එරෙහිව ශ්‍රී සද්ධර්මයට එරෙහිව ආර්ය මහා සංඝරත්නයට එරෙහිව, ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේට එරෙහිව විවිධාකාර විතර්ක මතු කරනවා, අදහස් මතු කරනවා. ඒ වගේම ශ්‍රී සද්ධර්මයට එරෙහිව විවිධාකාර අදහස් මතු කරනවා. ඒ වගේම ඒ බණ කියන තවන්ට සමහරට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන්නා වූ ඒ කල්යාණ මිත්‍රයාට එරෙහිවත් විවිධාකාර අදහස් මතු කරනවා. මේ සිතේ හැටි එහෙමයි. මොකද තුච්ච නින්ද සිත බලනවා, දැන් සංකාර වේගින් නිරුද්ධ වෙනවා. ඒකට හේතුව මෙන්න මේ අහවලා. එහෙනම් මෙයාගෙන් ඈත් කරන්න ඕන. හරියන වැඩක් නෙමෙයි, නමුත් උත්සාහ කරනවා. අර වතුර යන මිනිහා ගඟේ ගහගෙන යන මිනිහා පිදුරු ගහෙත් එල්ලනවා වගේ සිතක් බලන්නේ කොහේ හරි එල්ලෙන්නේ දැන්. එතකොට මොකද කරන්නේ? මෙන්න මේ වගේ අභව්‍ය විතර්ක ඇති කරන්න පටන් ගන්නවා. ඒවා කිසිම ආකාරකින් ආර්ය ශ්‍රාවකයා විසින් චේතනාත්මකව පහළ කරගන්නේ ඒවා නෙමෙයි, සිත විසින් සකස් කරන විතර්ක. බුදුරජාණන් වහන්සේට දොස් නගනවා, නිඳා කරනවා, පරිභව කරනවා, ශ්‍රී සද්ධර්මයට එරෙහිව විතර්ක නගනවා, ආර්ය මහා සංඝරත්නයට එරෙහිව අර ධර්මයේ දේශනා කරන්නව කල්යාණ මිත්‍රයන්ට එරෙහිව විවිධාකාර විතර්ක මතු කරනවා. මෙන්න මේ ස්වභාවය. මෙන්න මේ ස්වභාවය යමෙක් තේරුම් ගත්තේ නැති වුණාම අර දැන් මේ අත්දැකීම් ඇති අය මෙතනත් ඉන්න පුළුවන්, මේ පන්සලට ආව බණත් ඇහුවා, ඒ වගේම පිටදිත් හම් වෙලා තියෙනවා, අපේ මේ සූම් සාකච්ඡාවේදීත් මුණ ගැහුණා. මේ අත්දැකීම තියෙනවා. බොහෝ දෙනෙක් මේ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද හිතන්න එපා ලේසියෙන් ඔබට නිවන් ළඟා වෙන්න මේ සිත් ඉඩ හරි කියලා. ලේසියෙන් නිවන් උදා කරගන්න, ලේසියෙන් නිවන්ටපත් වෙන්න මේ සිත් ඉඩ දෙන්නේ නැහැ. එහෙම පුළුවන්කමක් තිබුණා නම් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ මෙච්චර ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණ විභජන උත්තානි කම්මං යනාදී වශයෙන් මෙආකාර දේශනාවක් මෙආකාර විග්‍රහ සහිතව පනෝමින් විහිදුවමින් බෙදමින් බෙදා දක්වමින් විවරණය කරමින් ගැඹුරු තැන් නොගැඹුරු භාවයට පත් කරමින් දේශනා කරන්නේ උද්දේශ නිද්දේශ පටිනිද්දේශ වශයෙන්. ඒ නිසා සිත ලේසියෙන් මේ ධර්මය අවබෝධ කරගත්ත ප්‍රමණින් සසර ගමන අවසන් කරන්න ඉඩ හරින්නේ නැහැ. සිත අනිත් පැත්තට ප්‍රතිවිරුද්ධ ධර්මයක් නගනවා, ප්‍රතිවිරුද්ධ විතර්ක නගනවා. සිතේ මහා ප්‍රතිවිරුද්ධ බලයක් තියෙන මේ බලයට තමයි මාර බලය කියන්නේ. එහෙනම් මේ මාර බලය නිකන් ඉන්නේ නැහැ. ඒකට අර එළියේ ඉන්න වසවත්ති මාරයත් එක්ක දුනහම මාර බලය ඩබල් වෙලා ඉන්නේ. එතකොට වින්නතුනි මෙන්න මේ හිතේ මෙන්න මේ විදිහට විතර්ක ඇති වෙනකොට
අන්න ඒ ඒ අයට පුද්ගලික වශයෙන් ඒ අයට ඇති වෙන විතර්කයන්ට අනුකූලව කරන්න ඕන වැඩපිළිවෙල අපි පැහැදිලි කරලා දෙනවා ඒ අයට වෙන වෙනම ඊට අමතරව පොදු යමක් කියන්න ඕන ඔන්නෝම හිතෙනකොට මේ බුද්ධ ධම්ම සංඝ ගැන ත්‍රිවිධ රත්නයේ එහෙ විතරක් නෙමෙයි ඕනෑම කෙනෙක් එරෙහිව කාම විතර්ක වේවා ව්‍යාපාද විතර්ක වේවා විහිංසා විතර්ක වේවා නැගෙනකොට ඔබ ගණන් ගන්න තියෙනවා ඒ ගැන හිතන්නෙම නැතුයි ඒ ගැන හිතන්න ගියොත් තමයි පැත්තට හිත නැමෙන්නේ एक हरियत उपमाकारो मिनी कर असति अमनसिकारो असति क्या सिहिकरण मनसिकारो क्या मिनीकरण सति क्या सिहिकरण मनसिकारो क्या मिनीकरण तो असति सिहिकरण अमनसिकारो मिनीकरण सिहिकरण मिनीकरण गाण ओनतर जीवित अद्धकी मेती ये कर लेती ओन तरह दिना अप्रिय करण जीवित वेदाकार संज्ञावान पहल कर अनावश्य आरंभनेट ए अनावश्य निमित्त प्रतिचार दुड़ांग मेन मे विधेयट मे अकुशल विचार अपयो गणांगो अपयो वठिना का मध्य अनुमट मेहमी तेनवा अयो मत मेहमी तेनवा उन हेमतीसमेंट मेहमी तेना मेहमी तेना गेल मेकगन वो मे तुच्छा विचार दिखिंद 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 विचार मत करेट पत्र मुलाट पत्ल मोहेट पत्ल मोहिंग संकार अवबोध करुक्त परहारणी कर अभावेद එතකොට මොකද වෙන්නේ ඒ විතර්කයේ පහළ යනවා අභාවයට යනවා හිත අභ්‍යන්තරය නිශ්චල වෙනවා සම්තිඳෙනවා සමාධිය පිහිනනවා ඒ තුන් වෙනි ක්‍රමය
ඔය ක්‍රමයටත් ඔබට බැරි නම් මේ අකුසල විතර්කය පහ කරන්න මෙන්න අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ අපට හතරවෙනි ක්‍රමයක් දේශනා කරනවා හතරවෙනි ක්‍රමයක් බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරනවා මොකද්ද මේ ක්‍රමය තේසං විතක්කානං විතක්ක සංඛාර සංඨානං මානසිකාතබ්බං තේසං විතක්කානං විතක්ක සංඛාර සංඨානං මානසිකාතබ්බං මෙන්න මේ ක්‍රමයක් ඉතාම වටිනා ක්‍රමයක් මේ විතර්කයේ මුල සිහි කරලා බලනවා මොකද එකකින් අදහස් කරන්නේ මේ අකුසල විතර්කය කොත්තන ඉඳලාද සකස් වෙලා ඉන්නේ කවදා ඉඳලාද සකස් වෙන්නේ කොයි මොහොතේ ඉඳලාද මේ අදහස මාතුල හටගන්නේ කියලා අන්න නුවණින් බලාගෙන 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 යනකොට මුලක් පේන්න ගන්නවා මුලක් පේන්න ගන්නවා දැන් අපි උදාහරණයක් ගමු යම්කිසි මිනිසෙකට විනාශයක් කරන්න දැන් අපි හිතමු උදාහරණයක් මේක යම්කිසි කෙනෙක්ට මොනවා හරි ලොකු විනාශයක් කරන්නම හැමතිස්සෙම හිතෙනවා එයාට නම් උන්ට නම් හොඳින් ඉඳ දෙන්න හොඳ නැහැ. ඕක නම් මොකක් වෙනසෙන්න ඕන. ඕක 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 අකුලල යන්න ඕනේ, හින ගහන්න ඕන. ජනාදි වශයෙන් ඔහොම හිතෙනවා දැන්. හැම තිස්සෙම ඕකම හිතෙන්නේ. දැන් ඔහොම හිතෙනකොට අන්න බලන්න ඕන මේ විතර්කය ඇති වෙන්නේ ඇයි? එතකොට පෙනෙයි අන්න මුලට යනවා දැන්. මේකයි විතක්ක සම් දැන් විතක්ක සම්ටා සූත්‍රයෙන් පෙන්නන්නෙම ප්‍රධාන වශයෙන් ඒ විතර්කවල ස්වභාවය තේරුම් ගැනීමනේ දැන් මේකයිල විතර්කේ මුලට ගිහිල්ලා බලන ක්‍රමය හේසං විතක්කානං විතක්ක සංඛාර සංඨානං මනසිකාතබ්බං මේ සංඛාර වශයෙන් මේක සකස් වෙන්නේ කොතන ඉඳලාද චේතනාවක් සකස් වෙන්නේ කොයි තැන ඉඳලාද කියලා බලාගෙන යනකොට අන්න පේන්න ගන්නවා දැන් ඔන්න ඇයි මට මේ මිනිහා මරන්න හිතෙන්නේ අපි හිතමු මිනිහෙක් මරන්න හිතෙනවා මරන්නමයි හිතෙන්නේ मरणीय दकी प्रार्थना करोन मेरेन्नमोनोनमेंगे मरणीय प्रार्थना करो मरण हिते बालो अहवाल मिन्न मिहिम पाल हिला मट मिन्न मिहिम पहारा के मनुष्य मे मनुष्य मरण मट हिते දැන් ඊට පස්සේ එතනින් නවතින්නේ නැහැ ඊට පස්සේ බලනවා එතනින් එහාටත් යනවා ඇයි එදා මට පහරක් එල්ල කරේ දැන් පහර එල්ල කරපු නිසා තමයි වෛරයක් ඇති වෙලා දැන් මරන්න හිතෙන්නේ දැන් අපි දැක්ක දැන් එහෙනම් ඒ වෛරය ඇති උනේ මෙන්න මේ ගහපු තැන ඉඳලා පහර දීපු තැන ඉඳලා දැන් බලනවා ඇයි ඒ පහර දීම කළේ ඊට පස්සේ ඔන්න බලාගෙන යනකොට පේනවා මෙන්න මේ වචනයක් කිව්වා මට මෙහෙම නොහොබේන වචනයක් කියලා තිබුණා ඒ නිසයි මම මේ දහ ගන්න ගියේ ඒ කියන්නේ විමසන්න ගියේ එහෙදි ඇති වෙච්ච පහර දීමක් නිසා තමයි වෛරය ඇති වුනේ එහෙනම් දැන් මුලට ගියා මොකද මෙන්න මේ කියපු වචනයක් තමයි මෙන්න මේකට මුල් වෙලා තියෙන්නේ ඊට පස්සේ වචනය කියපු තැනට යනකම් යනවා ඇයි ඒ වචනය කිව්වේ මොකක් නිසාද වචනය කිව්වේ ආ මෙන්න මේ හේතුව නිසා වචනය කිව්වේ සමහර විට මුලටම ගිහිල්ලා වැළුම්ම් පෙනේ සමහර විට ඔබේම වැරද්ද නිසා වචනය කියති ඒ ඔබේම වැරද්දන් නිසා ඒ වචනේ කිව්වා ඒ වචන ගැන විමසන්න කියන නිසා අඩදබරයක් ඇති වුණා ඒ නිසා වෛරයක් ඇති වුණා දැන් වෛරය නිසා මරන්න ඕන කියලා මම හිතේ දැන් මුලටම ගිහිල්ලා බැලුවා මරන්න හිතෙන්නේ ඇයි එදා ගහපු නිසා ගැහුවේ ඇයි ඒ වචන ගැන විමසන්න කියන නිසා වචනේ කිව්වේ ඇයි මෙන්න මේ වැරද්ද නිසා සමහර විට ඔබේ වැරද්ද සමහර විට ඔහුගේ වැරද්දක්ම කියපු පොඩි වචනයක් අත්හැරලා දාන්න පුළුවන් හිතේ හැදෙනු නම් හැදියා මේ සංසාර ඕන තරම් වචන කියලාද මට ඕන තරම් මේ සංසාර ගමනේ මිනිසුන්ගෙන් කුණු කතා අහලා ඇති අභව්‍ය කතා අහලා ඇති අබෝධ චෝදනාවට මුහුණ දීලා ඇති නිකරුණේ අවමන් නිදලා ඇති ඒ වචනත් එක්ක සංසන්දනය කරාම මේක මොන වචනයක්ද අර බුදු පියාණන් වහන්සේ අක්කෝස අක්කෝසද අක්කෝසක භාරද්වාජ බමුණාට කිව්වේ උඹ දැන් එක වචනයක් මම බාර ගන්න නේ බොමිය බාර ගන්න කියලා ඒ වගේ ඒකත් ඒ බැනුමුත් ඒ සියල්ලම නුඹටම හිමි වුණාවේ මම නුඹ කෙරෙහි තියෙන ඒ වචන නිසා ඇතිවෙච්ච දේශෙ මෙච්චර දුරක් ගිහලා දැන් අද මට ඔබ මරන්න තරමට හිතන විදිහේ ද්වේෂයක් බවට පත් වෙලා ඒ නිසා මම මේක මෙතනින් මත් කරනවා කියලා මුලටම ගිහිල්ලා මූල අයින් කළා දා. එතකොට මොකද වෙන්නේ? අර විතර්කයේ තියෙන එක නතර වෙනවා. ඕක ඕනම විදිහකට කරන්න පුළුවන්. ඕක කාමයටත් පුළුවන්, දේශයටත් පුළුවන්, මෝහයටත් පුළුවන්.
काम विदारक विहिंसा विदारक व्यापार विदारक दिन तुरंत बोला ना काम आरम्भ को तो हमें ना दें हम किसी काम या डैडी वही तो ही तो इल्ला ही दिनो हम दिशे में एक माय थी भी हम दिशे में एक माय सी दिन हम किसी रूप या क्या साध्य या कोई वा गांधी या कोई वा राशि या कोई इस पार से कोई वा अधान सा कोई वा एक माय ही तो इल्ला नहीं जब मैं काम विचार के दिगिन दिगड़े दिगिन दिगड़े दिगिन दिगड़े नगी 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 है ना जब मेरे को महा वादे अकेला दिन ही तो जब मुझे जंग ही लबारन वा मैं विचार के हटागत को तो नहीं दलर कुमार के साथ में विचार के हटागंड करते हूँ हाँ मैंने मैं हेतु निशा मां मैंने मैं आकार मैं लोक असुर करसाई नेता मैं समाज जाला वेब पर भी अरवा मेवा मेवा असुर करसाई मट मैं अदहती नेता फेसबुक के वेन बोलवा रूपवाहिनी खरी माध्य नेता मैं दूर करते नहीं मैं पावच करनी चाहता है हेमती से मट मैं काम अदहस मैं नगी लेनी ये ना अन्न इतने लगे मूल बैलुआ जनादिवासी बलागने तमंग हदमोट मेकमाकार तम तमंग अद्यकोट गलो न्याय धर्म एक प्राज्ञा होती है एक न्यायधर्मी अनुकूल तमंग सुदुसु तम तम गल वाहन न्यायधर्मी व्यवहार कर लाहन पदों धर्म व्याकरण उभे अद्धकी गलपगा ඔබ බලන්නන ඔබ තුල නිතර නිතර කාම අදහස් ඇති වෙනවා නම් ඇයි මෙහෙම වෙන්නේ මොකක් නිසාද මොන මාධ්‍ය පරිහරණය කරන නිසාද මෙහෙම වෙන්නේ මම මේ අනවශ්‍ය කතාවට යන නිසාද මෙහෙම වෙන්නේ මම මේ අනවශ්‍ය මාධ්‍ය පරිහරණය කරන නිසාද මෙහෙම වෙන්නේ යනාදිවසින් මුලටම ගිහිල්ලා බලන්න ඕන මේ විතර්කේ නැගෙන මුලක් තියෙනවා කොහේ හරි මෙන්න මේ මුලටම ගිහිල්ලා මුල පිරිසුදු කරගන්න එතකොට මේ විතර්කේ ආයේ එන්නේ නැහැ දැන් සරල උදාහරණයක් විතරයි මම මේ කියන්නේ නිතරම නිතරම ඔබට මේ කාම අදහස් පහළ වෙන්නේ මේ Facebook කියන එක නිසා නා එන ඔබ එක පරිහරණය කිරීමෙන් වලකින්න ඕන මොකද ඔබට ඕන කාමෙන් වෙන් වෙන්න නා ඔබට ඒක අත්හරගන්න බැරි නේ එහෙනම් මේක පරිහරණය කරන්න ගියාම තමයි මේ අහන දකින්න දේවල් තුලින් මාතුල කාම අදහස් වර්ධනය වෙන්න ගන්න එහෙනම් වහා මේක අත්හැරලා දාන්න බුදු පියාණන් හස් දේශනා කරන්නේ මොකද යමකින් යමකින් අකුසලයේ වැඩේ නම් වහා මේ දෙහත් අරි යමකින් යමකින් කුසලයේ වැඩේ නම් වහා මේ දේ අනුගමනය කරන. එහෙනම් වහා මේ දේ අත්හරින්. අන්න මුලට ගිහිල්ලා හොයා ගන්න ක්‍රමී. තවත් ඔබ තම තමන්ට ගලපලා බලන්න ඕන. සමාහිත අතීත සිදුවීමක් නිසා එන විතර්ක තියෙන්න පුළුවන්. එහෙම වුණත් ඒක හිතින් යන්න ඕනේ අතීතයේ ගිහිල්ලා ඒ මුල බලන්න ඕන. මුල වැළුවාම පිළි වැඩකට නැති තුට්ටු දෙකේ සිදුවීමක් නිසා මෙහෙම වුණේ කියලා. ඉතින් එහෙනම් එතෙන්ට ගිහිල්ලා තමන් ප්‍රඥාවෙන් මුල පිරිසුදු කරන්න. මෙන්න මේ ක්‍රමයේ තමයි හතරවෙනි ක්‍රමය බුදු පියාණන් වහන්සේ මේකට ලස්සන උපමාවක් දෙනවා දැන් මිනිහෙක් කිසිම තේරුමක් නැතුව වේගෙන් යන ගමන වේගෙන් දුවගෙන යනවා දුවගෙන යනවා මහ වෙහෙසක් දැන් මේ මනුස්සයාට මේ මනුස්සයා කල්පනා කරනවා මොකටද මං දුවන්නේ මට හෙමින් යන්න පුළුවන් මොකටද මෙච්චර හදිස්සිය මට කියලා අන්න බලනවා නිකන් අනවශ්‍ය කලබලයක් තිබුණේ අනවශ්‍ය කලබලයකින් දුවනවා දැන් අති වැටිලා බොහොම අමාරුවෙන් තමයි යන්නේ. ඒ මොහොතේ කල්පනා කරන මොකටද බඳුවන්? මට හෙමින් යන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ඉරියව්ව බාල වෙනවා. අර ඉරියව්ව දුර්වල වෙලා ඔහු ඇවිදින රටාවකට එනවා. ඊට පස්සේ කල්පනා කරනවා මම මොකටද ඇවිදින්නේ? මට ඇවිදින්න ඕමනාවක් නැහෙනේ. මම හෙමින් කියන්නේ හෙමින් මෙච්චර හයියෙන් යන්න ඕනේ නැහැ. මේ තවත් හෙමින් ගියා නම් හොඳයිනි. කියලා තවත් වේගය අඩාල වෙනවා. හෙමින් හෙමින් යන්න පටන් ගන්නවා. ඊට පස්සේ කල්පනා කරනවා මම මොකටද යන්නේ ඇවිදින්නේ මට මෙච්චර ගමනක් මෙහෙම ගමනක් යන්න උවමනාවක් නැහැ නේ මට මෙහෙමවත් ඇවිදින්න උවමනාවක් නැහැ නේ මට පුළුවන් නේ වාඩි වෙලා ඉන්න මේ අරමුණ අත්හැරලා දැම්මා නම් මේ ආසාව අත්හැරියා නම් කියලා ඔහොම කරගන්නේ වාඩි වෙනවා වාඩි වෙලා තවත් අර වෙහෙස දුර වෙනවා කල්පනා කරනවා දැන් මොකටද මම වාඩි වෙලා බලාගෙන ඉන්නේ මේ දැන් මගේ හිතේ තිබිච්ච අම්සේ අරමුණන් නිසා මම මෙහෙම දිව්වේ ඊට පස්සේ දිවීම ඇවිදීමක් දක්වා අඩු වුණා දැන් ඇවිදීම ඉඳ ගැනීමක් දක්වා අඩු වෙලා දැන් මං ඉඳගෙන ඉන්නවා මොකටද ඉඳගෙන ඉන්නේ ඉඳගෙන ඉන්නේ කියලා තේරුම් ගන්න නැහැ
एक हिसाबेनोला අර දුවන්නේ හේතු වෙච්ච යම් කිසි නිමිත්තක් තිබුණා නම් අරමුණක් තිබුණා නම් ඒ අරමුණ අත්හැරලා දැන් මහා මොහු වෙහෙසෙන් වෙහෙසින් නිදහස් වෙනවා. බලන්න පොඩ්ඩක් කල්පනා කරලා නිවන ගැන. ඒකම නෙමෙයිද කියලා. පිස්සු වගේ දුවන සංසාරේ. පිස්ස වගේ දුවන කොහෙද දුවන්නේ කියලා දන්නේ නැහැ. අගක් මුලක් දන්නේ නැහැ. පාරක් තොටක් නැති ගමනක පාරවල් හද හදා යනවා. දැන් මේ යන ගමනේ කොහෙද යන්නේ කොහෙටද යන්නේ මොකක් නිසාද යන්නේ කුමක්ද අරමුණ කුමක්ද ගමනාන්තය මොකක්වත් දන්නේ නැති ගමනක හිස්සතේ දුවනෝ හිස් අරමුණු පස්සේ දුවනෝ දැන් මෙන්න මෙහෙම දුවගෙන යනකොට කල්පනා කරලා බලන්න මොකටද මම මේ දුව මොකටද මේ දුවන් ආස්වාදේ නිසා ආස්වාදේ බහුලව අල්ලගන්න තමයි මම මේ දුවන්නේ ගොඩාක් දැන් මේක ගලප ගන්න ලස්සන ජීවිතේට දැන් බණහන කෙනෙක් ගැන මම මේ කියන්නේ ඉස්සෙල්ලම බණහන් දැන් මෙච්චර කාලයක් බණ ඇහුවේ නැහැ මේ මනුස්සයා පිස්සෙක් වගේ දැන් දුවනවා සංසාරේ දැන් මේ ජීවිතේත් එයා මෙලෝ නිත්‍යයක් නැහැ ਵਿਚාරයක් නැහැ සිහි බුද්ධියක් නැහැ හුස්මක් අටක් ගන්න වෙලාවක් නැහැ උදේ නැගිට වෙලා ඉඳලා රෑ එකහමාර දෙක වෙනකම් දුවනවා දුවලා පැයක් දෙකක් නිදා ගන්න ඒකත් ඇතිගෙන account එකේ බින්දු ගන්න අඩුවේ වැඩි වෙයි व्यापार हतराते मिनिहदानिन्ने व्यापार कौर हरी लेखन मट बिजनेस मिनिहदान तृष्णा लोके अल्लगन भू अल्लेक्वागे मनुष्य हितमुको මේ මානසිකවම දැන් පිස්සෙක් වගේ මේ ජීවත්වනකොට වෙලා හරි පණ යනවා. ඊය ගම ඔක්කොම ඉවරයි. රාජසන්තකයි. ඒව මුකුත් සිහි කරන්නේ. අර ලෝකෙම අල්ලගෙන අප්‍රමාණ විහෙසකට පත් වෙලා මේ මනුස්සයා ඉන්නකොට මේ මනුස්සයාට බල ටිකක් තියෙනවා. බනහලා තේරුම් ගන්නවා මේ කාම ආශාදේ කියන්නේ දුකක් කියලා. දැන් මට මෙච්චර කාලයක් මේ ලෝකේ අල්ලගන්න හැම තිස්සෙම ලෝකේ අල්ලගනි ලොකු මිනිහා වෙයන් ලෝකෙම බලපරාක්‍රමයේ විහිදුවපන් ලෝකෙ ලොකුම වෙලෙන්ද වෙයන් යනදි වශයෙන් අදහස ආවේ ඇයි මේ යථාර්ථය දන්නේ නැති නිසා මේ කාමයේ ආසාදයේ දුකක් කියලා දන්නේ නැති නිසා ඒ නිසා දැන් මම ඒක දැනගත්ත බනහලා යනදි වශයෙන් යථාබෝධයට පත් වෙනකොට මොකද වෙන්නේ අර දුවන එක නතර වෙනවා දැන් ඇවිදගෙන යන්න පටන් ගන්නවා ඒ කියන්නේ අර මහා ව්‍යාපාර බදාගෙන විශාල ව්‍යාපාර ගොන්නක විශාල ජාලයක හිරවිල හිටපු අර මකුලේ අර මකුල වගේ දැලේ හිරවිල හිටපු අර කෘමියා වගේ ඒ ජාලේ නිදහස් වෙනවා දැන් නිදහස් වෙලා දැන් අර වේගවත් ගමන දැන් අඩු වෙලා දැන් ඇවිදිනවා දැන් ඒ කිව්වේ අර විශාල වශයෙන් අල්ලගෙන හිටිය ටික අත්හැරලා හැබැයි තාම ටිකක් අල්ලන්නේ තාම ජීවත් වෙන්න ඕන කාම ආසාවට තාම අවශ්‍යයි දුක කියලා නෝනින් දැක්කට තාම සංඥා පහ වුන්නේ නැහෙනි ඒ නිසා මොකද කරන්නේ අර මහා අනාථ බින්දු විසිරි තුමා ඔන්න ඔය උපමාවට ගල්පල බලන්න තුමාගේ ජීවිතේ එහෙම දකින්න පුළුවන් අර මුලදී මහා පොලියට ධානය පොලියට සල්ලි එකතු කරමින් රත්තරන් දෙකින් හිටපු ඒ වෙළඳ තුමානේ අනේ පිට සිට තුමා එතුමා පස්සේ එනකොට ඒ තෘෂ්ණාව එතුමාගේ හිතින් ටික ටික දුර වෙලා යනකොට එතුමාගේ ධන ධාන්‍ය පවා මිනිස්යාන්ට යහපත පිණිසමයි වියදම් කළේ ඒ වගේ අර මුලදී ඉවබ්බාවක් නැතුව ලෝකෙම ධනිය තමන්ගේ account එකට ගන්න ඕන කියන තැනින්ම කටයුතු කරපු මේ පොද්දලයා වනහල් දැන් දේරුම් ගත්තා මේ નિසරු වැඩක් කරන්න කියලා. ඒ නිසා එකවරම අත්හැරින්නේ නැහැ නේ ඔක්කොම. ඉස්සෙල්ලාම අත්හැරුණා අර මහා පරිමාණෙන් අල්ලන් හිටපු ටික. ඒක හරියට අර දුවපු මිනිසයා දැන් ඇවිදගෙන යන මට්ටමට අඩු වුණා වගේ වේගෙ. දැන් ඇවිදගෙන යනවා. ඇවිදගෙන යන ගමන් ඔහු කල්පනා කරනවා මම මොකටද මේ ඇවිදගෙන යන්නේ? මම මොකටද මේ ටික පවත්තන් යන්නේ? තාවමත් මාතුල මේ කාමයේ පිළිබඳ ආස්වාදයේ පිළිබඳ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. තාවමත් මම මේ කාමයේ ආස්වාදයේ සැපයි කියලා හිතාගෙන ඉන්නේ මේ අවිජ්ජා නිසායි. තාවමත් මම මේ ඇවිදිමින් ඉන්නේ. එනිසා මට ඇවිදින්න ඕනෙත් නැහැ. මට ඒ ව්‍යාපාර ටිකක් ඕනේ නැහැ. මට එදිනෙදා පැවැත්මට අවශ්‍ය ටික ඉතුරු වුණාම ඇති කියලා ඒ ටිකත් අත්හැරලා දැම්මහම ඔව් ඇවිදින්න එකත් නතර කරලා ඉඳගත්තා වින්. ඉඳගත්තද? ඉඳගෙන කල්පනා කරනවා තවදුරටත් එනවා කාම විතර්ක, විහිංසාව විතර්ක, ව්‍යාපාද විතර්ක. තවදුරට ලෝකෙ ටිකක් අල්ලගෙන ඉන්නේ. තාමත් තියෙනවා දේපල ටිකක් සැපෙමින් ඉන්න ඕන ගෘහ ජීවිතය ඉඳගෙන කියලා. කල්පනා කරනවා මේ ගෘහ ජීවිතය ඉඳගෙන සැපෙමින් ඉන්න එක
මොන වගේ වැඩක්ද? කිසිම තේරුමක් නැති වැඩක්. මේකෙනුත් ලැබෙන හරියන්නේ නැහැ. හොමිදෙල මැරලා ගියාම මෙලවත් නැහැ, පරලවත් නැහැ අන්තිමට. ඒ නිසා අප්‍රමාදී උතුම් මේ ධර්ම අවබෝධයෙන් කෙලෙස් නසා ගන්න ඕන. මේ භයානක සංසාරයේ සැරිසරලා තේරුමන්නේ. මේ ගමන ගිහිල්ලා තේරුමක්ම නැහැ. මේ භයානක සංසාර දුක්ඛ ස්කන්ධයක් විතරයි වුණා. ඒ නිසා මම මේ මේ මෙපමණකින් ඉතුරු කරගත්ත ටිකක් තේරුමක් නැහැ. මම ඒ ටිකත් අත්හරිනවා කියලා මොකද කරන්නේ? ඒ ටිකත් අත්හරියාම ඔව් සැතපෙච්ච ඉඳගත් ඉරියව්වත් මාරු කරලා සැතපෙච්ච ඉරියව්වට එනවා. දැන් මොකද වෙන්නේ? ඔව් අරටත් වඩා සැපයටපත් වෙනවා. මොකද කරන්නේ? අර ඉතුරු වෙච්ච ගෘහ ජීවිත පීජ ටිකත් අත්හැරලා දාලා පැවිද්දට එන්න. දැන් දුවපු කෙනා ඇවිදින මට්ටමට ඇවිදිච්ච කෙනා ඇවිදිපු ඇවිදපු කෙනා ඉඳගත්තු මට්ටමට ඉඳගත්තු කෙනා දැන් සැතපෙන මට්ටමට හා දැන් හුස්ම සේවා කරනවා. දැන් මෙච්චරලා කිසිම විවේකයක් තිබුණ නැහැ. දැන් හොඳට විවේකයක් තියෙන නිසා තමයි සැතපෙන්නේ. උපමාවක් විතරයි. ඇවිද්දට ඉන්නේ සැතපෙන්නේ නෙමෙයි. ඒක වෙනම කතාවක්. මේකේ උපමාවක්. මෙන්න මේ විදිහට තමයි ඔන්න ඔය හතරෙනි ප්‍රමේය වැඩෙන්නේ. බලන්න ඕන තමන්ගේ කෙලෙස් නැගෙන්නේ ඇයි මෙන්න මේ හේතුව නිසා. මේ මට්ටමින් මම ලෝකේ ඇසුරු කරන නිසායි මට මෙන්න මේ කෙලෙස් නැගෙන්නේ. එහෙනම් ඒ මට්ටම අත්හරින්න. එතකොට ඒ දුර ඒ තවත් වෙනවා ඒ එනවා කෙලෙස්. තාමත් වෙනවා අර විතර්ක කාම විතර්ක විහිංසාව විතර්ක ව්‍යාපාද විතර්ක තව දුරටත් එනවා. එතකොට මොකද කරන්න යා? එයා කල්පනා කරලා බලනවා ඇයි මේ මට්ටමින් විතර්ක නැගින්නේ? හා මේ මට්ටමේ ඇසුරු කිරීමත් තාමත් ලෝකේ තියෙනවා. ඒ මට්ටමත් අත්හැරලා දාලා ඊළඟ පහළට යනවා. තවත් පහළට යනවා. එතකොට මොකද වෙන්නේ? අර චතුර්ථ අර හතරවෙනි අවශ්‍යතා මිනිසුන්ගේ දැන් ජීවිතය ගත්තාම ප්‍රාථමික අවශ්‍යතා, ද්විතීයික අවශ්‍යතා, තෘතීය අවශ්‍යතා, චතුර්ථක අවශ්‍යතා කියලා අපි කියමුද ඒක? දැන් ওই චතුර්ථ අවශ්‍යතා හතරවෙනි ආකාරයේ අවශ්‍යතා අත්හැරලා දැම්මහම එයා තුන්වෙනි අවශ්‍යතාවට එනවා. තුන්වෙනි අවශ්‍යතා අත්හැරියාම ද්විතීයික අවශ්‍යතාවට එනවා. ද්විතීයික අවශ්‍යතාවත් අත්හැරියාම ප්‍රාථමික අවශ්‍යතාවල නතර වෙනවා. ප්‍රාථමික අවශ්‍යතා මොනවද? ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේතු. චීවර බින්දපාල සේනාසන කියලා නම් පච්ච. ඔය හතරට සීමා වෙනවා. අර ඉහළම තියෙච්ච අවස්ථා එන්නේ අඩුවෙලා ප්‍රාථමික අවස්ථා දක්වාම අඩුවෙලා. අර බලන්න අරකම නිවැරදි කියලා. ඇවිද්ද දුවපු මිනිහා ඇවිදිනව ඇවිදිච්ච ඇවිදිපු ඇවිදපු මිනිහා ඉඳගන්නව ඉඳගත්තු මිනිහා ඉඳා ගන්නව කියලා. එහෙනම් අර බහුලව කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක ඇති වෙන්නේ ඇයි? ලෝකයේ බහුලව ඇසුරු කරන නිසා. එතකොට එයා ඒ බව දැකලා මෙන්න මේ හේතුවෙන් තමයි මේ විතර්ක ඇති වෙන්නේ කියලා දැකලා ඒ හේතුවෙන් හිත මුදවනවා. එතකොට ලෝකයේ ඇසුරු කිරීම තවත් අඩු වෙනවා. නමුත් ඒ ඇසුරු කරන මට්ටමට ආපහු විතර්ක නැගිලා එනවා. එතකොට මොකද වෙන්නේ? තවදුරටත් මම මේ ලෝකයේ මේ ආකාරයෙන් ඇසුරු කරන නිසා, මේ මාධ්‍ය ඇසුරු කරන නිසා, මේ ආකාරයේ ඇසුරක් ලෝකයේ ඇත්තට තියෙන නිසා මේ විතර්කෙනි කියලා දැකලා ඒ මට්ටමත් අත්හැරලා දානවා. ඊට පස්සේ තවත් ඒ විතර්ක තවත් තුනී වෙලා යනවා. නමුත් තාමත් විතර්ක නැගිනවා. එතකොට පේනවා මේ මට්ටමේ අසුරු කිරීමත් තාමත් මාතුල පවතින නිසා මේ මට්ටමේ හැරි විතර්ක ඉන්න කියලා දැකලා ඒ මට්ටමත් අත්හැරලා ඔහොම ක්‍රමක්‍රමයෙන් ඉරියව් රළු භාවයේ සිට ගොරෝසු භාවයේ සිට ඕලාරික භාවයේ සිට සුකුම හෙවත් සියුම් භාවය දක්වා ගේනවා. ගෙනල් ඉවරලා මුලටම ගේනවා. එතකොට තමයි අර ගෘහ ජීවිතයේ අර ලෝකේ ලුහු බැඳ කෙන අන්තිමට ඇවිල්ලා පැවිද්දට ඇවිල්ලා පැවිද්දදී අරියතුන් හසි බවට පත් වෙනවා. ඉතින් එතෙන් දැනගාමු විතර්ක දුරු කරගෙන එනවා. එහෙනම් ඔබ ගෘහ ජීවිතයක් ඇතුළතදීත් ඔබට පුළුවන් ওই වැඩේ කරන්න. කොහොමද? ඔබ එදිනෙදා මේ අසුරු කරන ලෝකේ දැන් බලන්න ඕන අනවශ්‍ය මිනිස්සුත් එක්ක ඔබ කතාවට යනවා. වැඩක් නැති කතාවක්. අල්ලපු ගෙදර මිනිස්සු වෙන්න පුළුවන්, පාර යන මිනිස්සු වෙන්න පුළුවන්, නැත්නම් තමන්ගේ කාර්යාලෙ වෙන්න පුළුවන්, ගෙදර මිනිහා වෙන්න පුළුවන්, යාළු මිත්‍රයෙ වෙන්න පුළුවන්, පුරුද්දක් විදියට දුරකතන ආදී අරගෙන නිකං ඔහේ කතා කරගෙන ඉන්න සිරිතක් තියෙනවා. මෙන්න මේව නිසාත් අර විතර්ක නැගෙනවා. මොකද අර එහා පැත්තෙන් කතා කරන්නේ අසපුරුෂයින් නම් මොකද වෙන්නේ? එයා හැමතිස්සෙම කාම විතර්ක, විහිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක තමයි මතු කරන්න අවශ්‍ය නිවිදි දෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ හැමතිස්සෙම හිතේ විතර්ක පහළ වෙනවා. එහෙනම් ඔබට කරන්න තියෙන්නේ මොකද්ද? අන්න දකින්න, හේතුව දකින්න, මුල දකින්න. මෙන්න මේ හිත මේ නිසයි. මෙන්න මේ නිසයි. මම මේ අනවශ්‍ය කතාවට යන නිසයි. මම මිනිස්සුත් එක්ක ඕන දෙයි නැති දෙයි ඔක්කොම කතා කරන්න යන නිසයි. මට මේ විතර්ක පහළ වෙන්නේ. ඒ නිසා මම මේ කතාවෙන් නිදහස් වෙනවා. ඒ කතාවෙන් නිදෙන යන අදිවසෙන් තමාගේ සංවරය ආයත සංවරය පිළිගමින් තමාගේ සංවරය වර්ධනය කරගෙන ප්‍රමාණිකලබට පුළුවන් හතරවෙනි ක්‍රමයට අනුකූලව විතක්ක දුර්ලභ ගන්න. ඒ තමයි හතරවෙනි ක්‍රමය. තේ සංවිතක්කාණ
විතක්ක සංකාර සංඨානං මානසිකාතබ්බං එහෙනම් ඔන්න ක්‍රම හතරක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා නැවත සිහි කරනවා පළමෙනි ක්‍රමය මොකද්ද සම්හා නිමිත්තං අඤ්ඤං නිමිත්තං මානසිකාතබ්බං කුසලෝප සංහිතා ඒ අකුසල විතර්කයට එරෙහි ප්‍රතිවිරුද්ධ කුසල විතර්කයක් සිහි කරමින් විතර්කයේ දුරලන් අකුසල විතර්ක දුරලන් ඒ පළමෙනි ක්‍රමය මේ ක්‍රමේ හරියට නැත්තම් දෙවෙනි ක්‍රමය අනුගමනය කරන්න තේසං විතක්කාණං ආදීනෝ උපපරික්කිතබ්බෝ ඉතිපිමේ විතක්කා කුසල ඉතිපිමේ විතක්කා සාවජ්ජා ඉතිපිමේ විතක්කා දුක්ඛා විපාකාති මෙන්න මේ හේතුවේ මේ ආකාරයෙන් මේ විතර්කය අකුසල සහිතයි වරද සහිතයි දුක්ඛ විපාක ඇති කරන්නක් යන ආදී වශයෙන් එහි ආදීනෝ නෝනින් දකිමින් ඒ අකුසල විතර්කයේ බැහැර කරන්න උත්සාහ කරන දුරලන්න උත්සාහ කරන ඒ දෙවැනි ක්‍රමය දෙවැනි ක්‍රමෙත් හරියට නැත්නම් තුන්වැනි ක්‍රමය අනුගමනය කරන්න තේසං විතක්කානම් අසති අමනසිකාරෝ ආපජ්ජිතබ්බෝ ඒ අකුසල විතර්කය හිතේ සකස් වෙනකොට පහළ වෙනකොට ඒක මිනිහි කරන්නේ නැතුව ඒ ගැන හිතන්නේ නැතුව ඒක දැනනකට ගන්න නැතුව අර තමන් ඉස්සරහට එන අප්‍රිය පුද්ගලයෙ ප්‍රතික්ෂේප කරනවා වගේ දැනනකට ගන්න නැතුව අත්හැරලා දාන්න ඒ තුන්වැනි ක්‍රමයටත් එතකොට ඒ අකුසල විතර්කය දුර වෙලා යනවා ඒ ක්‍රමෙන් හරියන්නේ නැත්තම් හතරවෙනි ක්‍රමය අනුගමනය කරන්න තේසං විතක්කානම් විතක්ක සංඛාර සංඨානම් මානසිකාතබ්බං මේ විතර්කේ සකස් වෙන්නේ කොතන සිටද කොයි හේතුව නිසාද කොතනද මුල කවද ඉඳලාද මේ විතර්කේ ඇති වෙන්නේ කොයි මොහොතේ ඉඳලාද මේ විතර්කේ ඇති වෙන්නේ අනාදි වශයෙන් මුලට ගෙහිලා මුල පිරිසුදු කරන්න සමාහිත මුල තියෙන්නේ ඉතාම සුළු හේතුවක් වෙන්න පුළුවන් ඒ හේතුවත් කළා දාන්න ඉතින් අත්හැරලා දාන්න ඕනම දෙයක් ඉතින් අත්හැරලා දාන්න පුළුවන් ඉතින් නෑල්ලන්නේ අතින්නේ එහෙනම් ඉතින් අත්හැරලා දාන්න හේතුව එතකොට මොකද වෙන්නේ ඒ විතර්ක සකස් වෙන එකත් නතර වෙනවා ඔය කියන ක්‍රම හතරටම බැරි වුණොත් මෙන්න අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ පස්වැනි ක්‍රමයේ දේශනා කරනවා දැන් ඔබ රෝහලකට යනවා ඉන්ජෙක්ෂන් එකක් ගහන්නම වෙනවා දැන් ඉතින් දොස්තර මහත්තයාට මොකක් හරි රෝගයක් බෑ කියන්න බෑ බෑ ඉන්ජෙක්ෂන් ගහන්නට කැමතිමනේ නමුත් දොස්තර මහත්තයා ඉන්ජෙක්ෂන් එක ගහනවා දැන් මොකද කරන්නේ අර සියුම් කටුව ඇඟ ඇතුළට බහිනකොට අධික වේදනාවක් ඇති වෙනවා දැන් මොකද කරන්නේ ඒසියක් ඉන්නත් පුළුවන් ඒ වෙලාවල නේද ගැටීමක් එන්න පුළුවන් හිතේ දැන් දොස්තර මහත්තයාට අතට අහුවෙච්ච එකකින් ගහනවද? එතන පුටුවක් තියෙන පුටු උස්සලා ගහනවද? ඔබට රිද්දනවා කියලා. නෑ. දන්නවා මොකද්ද? මේ ඉන්ජෙක්ෂන් එක ගහන්නේ මට යහපත පිණිස. මාගේ කරුණාවෙන් මගේ රෝගය සුවපත් කරන්න. මාව ජීවත් කරවන්න එතුමා මේ ඉන්ජෙක්ෂන් එක මට දෙන්න. මේක වේදනාකාරී තමයි. හැබැයි කරන්න දෙයක් නෑ. ඉවසන්න වෙනවා මට. කෑ ගහන්නත් බෑ විලාප ගහන්නත් බෑ අඬන්නත් බෑ පොඩි ළමෙක් වගේ දැන් මොකද කරන්නේ ඩොට් මිටි කෝගන් ඉවස ගන්නද මෙන්න පස්වැනි ක්‍රමයේ භාගතුන් හසු දේශනා කරන අර ක්‍රම හතරටම හරි ගියේ නැත්නම් මේ විතර්කය දුරු වීම මෙන්න පස්වැනි ක්‍රමය දන්තේපි දන්තේපි දන්ත මාධාය ජීවහාය තාලුං ආහච්ච චේතසා චිත්තං අබිනිග්ධන්නී තබ්බං අබිනිප්පේලේ තබ්බං අබිසම්තාපේ තබ්බං දන්තේපි දන්ත මාධාය ජීවහාය තාලුං ආහච්ච චේතසා චිත්තං අබිනිග්ධන්නී තබ්බං අබිනිප්පේලේ තබ්බං අබිසම්තාපේ තබ්බං මහානෝ ක්‍රම හතරටම හරි ගියේ නැත්තම් මෙන්න පස්වැනි ක්‍රමය මොකක්ද ඩට්ටික අතර දිව තද කරගෙන උඩු තල්ලට දිව තෙරපගෙන රත්මිටි කාගෙන මේ තුච්ච නිඳද සිතට නිග්‍රහ කරමින් අබිනිග්ධානි තබ්බම් මේ සිතට නිග්‍රහ කරන් තුච්ච නිඳද සිත මමව සංසාරේ අරගෙන යන්නමයි හදන්නේ මේ භයානක දුක්ඛස්කන්ධ උරුම කරුවෙක් කරන්නමයි හදන්නේ ඔබ තමයි මගේ පරම සතුරා ඔතන මට සැනසීමක් උරුම කරලා දෙන්නම සැනසීමක් උදා කරගන්න දෙන්නෙම නැත්තේ ඔබතරන් සතුරෙක් මගේ සංසාර ගමනේ මුණ ගැහෙලා නැහැ ඔබ තමයි පරම සතුරා ඔබ මාරය ඔබ පරාජයට පත් වෙලා තමයි පස්ස බලන්නේ කියලා නිග්‍රහ කරා
අබිනිග්ඝන්නි තබ්බං අබිනිප්පේරේ තබ්බං සිත පෙලන්න සිත පෙලන්න අට කතාවක සඳහන් වෙන ලස්සන තැනක් මේ සිත පෙලන්නේ ගොහ මට මතක් වෙන එක එක්තරා අපේ අනුරාධපුර යුගයේ අනුරාධපුරේ මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය බබලන යුගයේ අනුරාධපුර වැඩිහිටි එක්තරා රහතන් වහන්සේ පස්සේ කාලෙක උන්වහන්සේ රාජභාවයට පත් වෙනවා උන්වහන්සේ මග වඩද්දි කරපු වැඩක් තියෙනවා කේන්ති ගියොත් උන්වහන්සේට උන්වහන්සේ කරන්නේ අවුවේ ගිහිල් ඉඳගෙන සිත පිළීමට පත් කරනවා ඒක ප්‍රඥාවෙන් කළ යුත්තක් අඥාන ගමින් කළොත් ඒක අත්ති කියලා මතාන යෝගයට වැටෙනවා ප්‍රඥාවෙන් කළේ සිත පිළීමට පත් කරා එතකොට මොකද වෙන්නේ කේන්ති ගියොත් තමන්වම පීඩාවට පත් කරගන්නවා අ තවත් අට කතාවක තියෙනවා අනුරාධපුර යුගයේ මේ භික්ෂුන් වහන්සේලා කණ්ඩායම පින්දපාතේ වඩනකොට කාට හරි කාම විතරකයක් විහිංසාව විතරකයක් ව්‍යාපාද විතරකයක් නැගුණොත් ඒ වෙලාවන් විවිඳ ගන්න අනිත් අයත් අනිත් භික්ෂුන් වහන්සේලාත් නතර වෙන කරන්න දෙයක් නැහැ අවංගෝම කරපු දෙයක් පස්සේ උන්වහන්සේලා ඔක්කොම රහත් වෙන තමන්ව පෙළීමට පත් කළා දැන් අපි කරන්නේ අනුන්ව පෙළන එකනේ අනුන්ව පෙළන එකනේ කරන්නේ තමන්ව පිළීමට පත් කරන අනුන්ට තොකවකින් තොකු අනින එකනි කරා අනුන්ට දඬුවම් දෙනවා අනුන්ට තොකු අනිනවා අනුන්ට නිඳා කරනවා අවමන් කරනවා වනි කරා දැන් ඔය ටික තමන්ට කරගන්න තමන්ට තොකු අනින තමන්ට කණේ පාරක් ගහ ගන්න දැන් මේක කවුරුවත් නැති දැන් වල කරන්න ඕන හැබැයි තමන්ට බනින්න තමන්ට නිඳා කරගන්න තමන්ට ඉතාම තුච්ච විදිහට නිඳා කරා තුච්ච නිඳ සිත මම නේ බුදු පියාණන් හදේශනා කරා ඉති අබිනිග්ඝන්නිතබ්බං හොඳටම නිග්‍රහ කර සිතට අබිනිප්පේලේතබ්බං හොඳට පෙළඳ සිත අබිසන්තාපේතබ්බං සිත සන්තාපේට පත් කරා හොඳටම සන්තාපේට පත් කරා කොහොමද දිව උඩුතල්ලේ තෙරපගෙන දත්මිති කාගෙන අපි කියන්නේ දත්මිති කාගෙන ඉවසනවා කියලා දැන් සමහර අවස්ථාවල ඔබට කේන්ද්‍රිකේ අවස්ථාව තියෙන්න පුළුවන් මිනිහගේ කන පැලෙන්න වහන්න ඕන කියලා හිතිලා එහෙම හිතලත් ඔබ දත්පිටි කාගෙන අතමිට මොලවගෙන දත්පිටි කාගෙන ඉවසපු අවස්ථාව කොච්චරද මෙන්න මේක මේ කිව්වා අන්න එහෙමත් විතරක දුර්ල ගන්න පුළුවන් ඉතින් ඒ ක්‍රමයට අනිවාර්යෙන් පුළුවන් අර ක්‍රම හතරටම බැරි නම් ඔය ක්‍රමයට විතරකයේ දුර්ලන්න සිද්ධ වෙනවා ආනන්තරික සමාධිය කැමති ශ්‍රාවකයාට එහෙම කැමති නැති කෙනෙක්ට නම් එතනින් එහාට කැමති පියවරක් ගන්න පුළුවන් හැබැයි අති උත්තරීතුරු වමාමෑණියන් වහන්සේගේ නිවන් මාර්ග ගමන් කරන ඒ උතුම් වූ සමාධි සෝය බලාපොරොත්තු වෙන සමාධි සෝය තුළ ඥානීය වර්ධනය කරගෙන විමුක්ති සෝය උදා කරගන්න බලාපොරොත්තු වෙන අන්නේ ශ්‍රාවකයා ඒ චිත්ත සමාධිය ඒ සමත සමාධිය විදර්ශනා සමාධිය ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වෙන අන්නේ ආරි සමාධිය අපේක්ෂා කරන්නා වූ බුද්ධ ශ්‍රාවකයා මොකද කරන්නේ අර ක්‍රම හතරටම හරි කිය නැත්නම් පස්වෙනි ක්‍රමේදී දොත්විටි කවල හරි ඒ ඇතිවන ආශාවන් ඒ ඇතිවන ආවේගයන් ඒ ඇතිවන චිත්ත ආවේගයන් ඒ ඇතිවන දේශය තරහව ඒ ඇතිවන මෝඩකම අහංකාරකම උද්දච්චකම උඩුකම ඔක්කොම මැඩලන හැබැයි හැමදාම දොත්විටි කාගෙන මේ වැඩේ කරන්න ඕන කියන එක නෙමෙයි ඒකේ තේරුම ඔය මට්ටමට යමෙක්ගේ විතරකයන් නැගිලා එනවා නම් නැගින්නේ රාග දේශ මොහ බලවත් තියෙනකම් රාග දේශ මොහ විඥාන යම් බලවත් මට්ටමක තියෙනකම් ඔන්න ඔය කියන පස්වෙනි ක්‍රමයේ දක්වා මෙල්ල කරගන්න බැරි විතර්ක ඇති වෙන්න පුළුවන් හැබැයි ක්‍රමානුකූලව කෙනෙක් මේ නිවන් මඟ වඩාගෙන ඉස්සරහට යනකොට ක්‍රමානුකූලව ওই විඥානවල තියෙන බලය එන්න එන්න දුර්වල වීගෙන යනකොට ඔය පස්වෙනි ක්‍රමයේ දක්වා යන්න අවශ්‍ය වෙන්නේ නැති වෙන්න පුළුවන් මුල් ක්‍රමවලදී නසා ගන්න පුළුවන් ගොඩක් වෙලාවට පළමෙනි ක්‍රමෙන් මොනසන්න පුළුවන් එහෙමනම් අද දවසේදී විග්‍රහ කළේ මෙන්න මේ විතක්ක සන්තාන සූත්‍රය ගැනයි බුදු පියාණන් වහන්සේ අපට මේ උතුම් ආනන්තරික සමාධිය ප්‍රගුණ කරගන්න දේශනා කරපු ක්‍රමවේද පහක් මම නැවතත් ඒ බව සිහිපත් කරලා දෙනවා ඒ ක්‍රම පහ නැවතත් ඒ තමයි උනාට අපට දේශනා කරන යන් නිමිත්තං ආගම්ම යන් නිමිත්තං මනසිකරෝතෝ uppajjanti පාපකා අකුසලා විතක්කා චන්දෝපසංහිතං දෝසෝපසංහිතං මෝහෝපසංහිතං තේන භික්කවේ භික්කුණා තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මානසිකාතබ්බං කුසලෝපසංහිතං
යම් නිමිත්තක් මෙනෙහි කරද්දී යම් අරමුණක් මෙනෙහි කරද්දී අකුසල විතරකයක් හටගන්නවාද එහෙමනම් ඔබ වහාම ඊට ප්‍රතිවිරුද්ධ කුසල විතරකයක් මෙනෙහි කරන්න පටන් ගන්න ප්‍රඥාවෙන් එතකොට මොකද වෙන්නේ තේ පහියන්තේ තේ අබ්බත්තං ගච්ඡන්තේ තේ සම්පහානා අජ්ජත්මේව චිත්තං සම්තිත්තති සම්නිසීදති ඒකෝදි හෝදි ඒකෝදි හෝති සමාධියති එතකොට මොකද වෙන්නේ චිත්ත අභ්‍යන්තරයේ සංසිඳෙනවා නිකලස් භාවයට පත් වෙනවා කැළඹීම නැති වෙලා යනවා පිළිසර භාවයේ දුර වෙලා කියලා අවිප්‍රතිසාරේ හට ගන්නවා අවික්ෂේප භාවයට පත් වෙනවා අකම්ප භාවයට පත් වෙනවා සමාධියට පත් වෙනවා ඒ පළමෙනි ක්‍රමය ඒ ක්‍රමයේ හරි ගියේ නැත්නම් තේසං විතක්කාණං ආදීනවෝ උපපරික්කිතබ්බෝ එහෙම හරි ගියේ නැත්නම් දෙවෙනි ක්‍රමයේ හැටියට අනුගමනය කරන්න ඒ විතර්කේ ආදීනව මෙනෙහි කරන්න කාම වේවා ව්‍යාපාද වේවා විහිංසා වේවා ඒ විතර්කේ නිසා හටගන්න මෙලවත් පරලවත් හටගන්න දුක්ඛ ස්කන්ධය ගැන නොනින් සිතේ කරලා මේ දුක් විපාක සහිතයි මේ වරද සහිතයි අනාදි වශයෙන් කී ආදීනව නොනින් මෙනෙහි කරලා ඒ විතර්කේ දුර්ලන්න එහෙමත් බැරි වුණොත් තුන්වෙනි ක්‍රමය අනුගමනය කරන්න තේසං විතක්කාණං අසති අමනසිකාරෝ ආපජ්ජිතබ්බෝ ඒ විතර්කේ ගණනකට ගන්න එපා ඒකට වටිනාකමක් දෙන්න එපා ඒක නිසා කැළඹෙන්න එපා බොරුවට බය වෙන්න එපා ගොඩක් අය දිනේ මේ බොරුවට බය වෙන එක නිකම් බය වෙනවා බොරුවට අනේ මට මෙහෙම හිතනවා අයියෝ මට මෙහෙම හිතනවා මොනවද හිතන්නේ මොන හත්තිලවක් හිතන්නේ මෙහෙම හිතනවා මට හැම තිස්සෙම කිය මේ ඒකට වටිනාකමක් දීලා ඒ ගැන හිතන්න කිව්ව නිසා තමයි හමු වුනේ ඒක ගණනකට ගන්න නැතු ඉන්නේ අර උපමා මතකයි නේද අකමැති පුද්ගලෙක් ගණනකට ගන්නෑ වගේ එතකොට එයා යනවා යන්න තුන්වෙනි ක්‍රමයට හරියන්නේ නැත්නම් හතරවෙනි ක්‍රමයට එන්න තේසං විතක්කාණං විතක්ක සංඛාර සංඛාණං මනසිකාතබ්බං මේ විතර්කේ ඇති වෙන්නේ කවදා ඉඳලද කොතන ඉඳලද කොයි හේතුව නිසාද යනාදි වශයෙන් මුලට ගිහිල්ලා සිහි කරලා බලන්න එතකොට වෙන්නේ සමහර විට වසර ගණන් ඈතටත් ඒකේ මුල දිවෙන බව එහෙම වෙන්න පුළුවන් අතීතයේ ඉඳලා එන විතර්කයක් වෙන්න පුළුවන් මේක එහෙම වෙන්නත් පුළුවන් නැත්නම් මේ ළඟපාත සිදුවීමක් නිසා ඇතිවෙච්ච විතර්කයක් වෙන්නත් පුළුවන් එහෙම මුල හොයලා මුල සුද්ධ කරගන්න. එතකොට විතර්කේ දුර්ල ගන්න පුළුවන්. ඒ ක්‍රමයටත් හරි ගියේ නැත්තම් දන්තේ බිදන්ත මාදාය ජීවහාය තාලුන් ආහච ජේතසා චිත්තං අබිනිග්ඝානිතබ්බං අබිනිප්පේලේ තබ්බං අபிසංතාපේ තබ්බං. තේ පහියන්ති අබ්බත්තං ගච්ඡanti තේ සම්පහානා අජ්ජත්මෙව චිත්තං සම්තිත්‍තති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති යල සිත සංසිදේවි දක්කාගෙන දත්පිටි කාගෙන අත මෙද මොළවගෙන හරි කමන්න මොන විදියට හරි අනිත්යට ගහන්න යනවා නෙවෙයි අනිත්ය පෙලන්න යනවත් නෙවෙයි තමන්ගේ හිත නිග්‍රහ කරමින් තමන්ගේ හිතට පෙලීමක් ඇති කරමින් තමන්ගේ හිත සන්තාපයට පත් කරමින් ඒ අකුසල විතර්කේ මැඩලන්න කර්මං කිව්ව ක්‍රම මතකති හාමුදුරු කරපෝ සමහර හාමුදුරු ඉඳලා තියෙන අකුසල විතර්ක ඇති වුණාම දානි ගන්න ඇති ඉඳලා තියෙන ආය ඇති වුණත් මේක මොකද එතකොට වෙන්නේ හිතට සන්තාපයක් ඇති වෙනවා මේව කරලා බලන්න පුරුදු කියලා එතකොට හිත නැටි කරනවා මේ ක්‍රම මට ලස්සන කතා පුවතකුත් මතක් වෙනවා අර බුරුම හාමුදු කෙනෙක් කරපු එක තරුණයෙක් ගිහලා මේ විදිහින් කියන්නම් ඉතින් නේද නිකන් කියන්න ඕනේ නැහැ වගේ සිතන නමුත් කියන්නම් ඉතින් දැනගන්න එපා ධර්මයේ හැබැයි ඉතින් අසුබයක් වඩන ආකාරය තමයි උන්වහන්සේ කියලා තිබුණේ ඉතින් එක්තරා තරුණෙක් ප්‍රේමයක් බිඳ වැටිලා බොහෝ සංවේගයකට පත් වුණා. දැන් ඔහුට හැම දිස්සෙමේ පෙම්වතියමයි සිහි වෙන්නේ. පෙම්වතියමයි සිහි වෙන්නේ. පෙම්වතියමයි සිහි වෙන්නේ. පෙම්වතියමයි සිහි වෙන්නේ. පෙම්වතියත් එක්ක ගියපු තැන් කරපු දේවල් ඔක්කොම සිහි වෙනවා. දැන් ඔහුට නිින්දක් නැහැ. කෑමක් බීමක් නැහැ. සැනසීමක් නැහැ. හැම දිස්සෙම ගින්දරකින් ඉන්නේ. මේ තරුණයාට පිස්සු හැදින්න වගේ දැන් වස බොන්නත් හිතුණා. මැරෙන්නත් හිතුණා. කෝච්චියට බෙල්ල තියන්නත් හිතුණා. ඔක්කොම කරන්න ගිහිල්ලා කොහොම හරි වාසනාවකට මිනිහට හිතුණා. නෑ මේ දුක නිවා ගන්න ක්‍රමයක් තියෙනවනේ වස බොන්න ඕනේ නෑනේ මැරෙන්න ඕනේ නෑනේ ඕකට බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙනවනේ දුක නිවන ආකාරය කියලා යන්තම් තියුණා පෙරබිනකට ඊට පස්සේ මේ තරුණයා ගියා මේ රටේ වෙච්ච ගන්නේ බුරුම රටේ බුරුම හාමුදුර කෙනෙක් හම්බ වෙනවා හාමුදුරු හම්බෙලා කිව්වා ස්වාමීනි මට මේ තරුණියව සිහි වෙනවා නතර කරගන්න බෑනේ මේක හැම තිස්සෙම සිහි වෙනවානේ පුදුම වදයකට මම මොහොන දෙලේ ඉන්නේ මට අය ඕනේ නැහැ දැන් හැබැයි අයව අමතක කරගන්න බෑ හැම තිස්සෙම අයගේ වද අයගේ මතකේ මට වද දෙනවා මම මැරෙන්න හිතනවා මේ වදේ නිසා ඊට සර හාමුදුරුවෝ කොහොම
සැහැල්ලුවෙන් ගන්නකට නොගෙන කිව්වා දරුවා උඹ ওই විනාශෙන් මුදවන් පොඩි කූප්පියක් විතරයි ඕනේ කියලා ඊට පස්සේ කරෝ ස්වාමීන් කූප්පියකින් මොකද කරන්නේ කූප්පියකින් කූප්පිය අරන් ගිහින් ඒ තරුණියකින් අසුචි ටිකක් ඉල්ලගන්න ඉල්ලගෙන ළඟ තියාගන්න ඇයව සිහි වෙන වාරයක් වාරයක් ගන්න ආතල් ලංකල බලන්න දැන් ඔබට මේ කිව්වහම පිළිගුණක් ඇති වෙන පුළා ඔව් අසුභ ස්ථාන අසුභ භාවනා වඩද්දී ඒ පටික්කුල සංඥා තාත් වඩන්න ඒතර මොකද වෙන්නේ ආයිසිත අර තරුණිය මතක් කරන්නේ ඔය විසදී නිදහස් වෙනවා ඒක ඒකාන්ත ප්‍රතිඵල ලැබෙන ක්‍රමයක් එතකොට මොකද කරන්නේ අර විතර්කයේ සිත විසින් අමතක කළා දානෝ දැන් දැනගන්නවා මේ පුද්ගලයා වල්ලන්න බෑ මේ වැඩෙන් කියලා ඔබ දැනගන්න යම මේ තුච්ච නින්ද දිසිත ඔබ රවට්ටන්නේ ඔබ රැවටිලා ඉන්න බව දැනගත්තාමයි ඔබ රැවටෙන බව දැනගත්තාමයි ඔබ මේ සිතට මුලා වෙන බව දැනගත්තාම මේ තුච්ච නින්ද දිසිත විවිධාකාර මට්ටමේ බොරවටීමකට පත් කරනවා හැබැයි ඔබ මේ සිත අවබෝධ කරගත්තා දැන් මේ සිත අල්ලන්න මේ සිතට මාව වහල් කරගන්න බෑ තුච්ච නින්ද දිසිත උඹට මාව නැවත ග්‍රහණයට ගන්න බෑ කියන දැනට ඔබවනම් ආයි මේ සිත ඔය වගේ උඩ රැටි දාන්නේ එතකොට ඔබට තියෙන්නේ අන්නර ඉතුරු වෙලා තියෙන සියුම් අනුසයන් අසාගන්න ශ්‍රේත්මක වෙන එකයි ඒකත් ලේසි වැඩක් කියලා එහෙම කියන්නත් බෑ දුෂ්කර වැඩක් කියන්නත් බෑ එකිනෙකාගේ හේතු සම්පත් අනුව එකිනෙකාගේ ශ්‍රද්ධා විද සත්සමාධි ප්‍රඥාන්ත ධර්මයන් අනුව තම තමන් අනුගමනය කරන්නා වූ ක්‍රමවේදය අනුව ඒ පහසු වෙන්නත් පුළුවන් ඒ දුෂ්කර වෙන්නත් පුළුවන් ඒ නිසා ඒක අපිට හරියටම සහසුද්ධෙන් කියන්න බෑ හැබැයි එක දෙයක් කියන්න පුළුවන් ප්‍රඥාව මේ ප්‍රඥාව මුල් කරගෙන මේ ගමන යනවා නම් කිසිම කලක ඔහුට මාර්ගය වර්ධින්නේ නැති බව මොකද සප්ත විසුද්ධියම වැඩෙන්න පටන් ගන්නවා මාර්ගයේ මනාව ප්‍රඥාවෙන් පේන්න පටන් ගන්නවා තථාගතයන් වහන්සේ දේශනා කරන යම නිවන් මාර්ගය එනිසා මේ මාර්ගයෙන් පිටපණින්නේ නැහැ හැබැයි මාර්ගය යන්නේ හිමින් හයියෙන් නෙවෙයි ඕගතරණිය මොහොතේ පිනනවා වගේ හිමින් යන්නේ මොහොතේ හයියෙන් පිනන්නේ කියොත් ඒත් ගිලෙනවා එක දන ඔහේ උඩමින් බල බල හිටියොත් ඒත් ගිලෙනවා එහෙනම් හිමින් හිමින් පිනනවා එතකොට ඉතරට යනවා ඒ වගේ මේ නිවන් මඟ වඩන්නේ හිමින් හයියෙන් නෙවෙයි අධික වීර්ය නගන්න කියොත් ඒත් කුසීත වෙලා නතර වෙනවා හීන වීර්ය නගන්න කියොත් ඒත් කුසීත වෙලා නතර වෙනවා එහෙනම් සමවායෙන් වීර්ය වැඩුවාම නිවන් මඟ වැඩිනවා එසා පින්වතුනි ඔන්න විතක්ක සන්තාන සූත්‍රයෙන් අතිරිමත් වූ බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ ක්‍රමවේද පහක් අනුගමනය කරමින් ඔබේ හිතේ හට ගන්නා විතර්ක ඔබට දුරලා ගන්නට දුරු කර ගන්නට පුළුවන්කම ලැබෙනවා උප්පන්නං වා කාම විතංක උප්පන්නං වා කාම විතක්කං වා ව්‍යාපාද විතක්කං වා විහිංසා විතක්කං වා න නාදී වාසේති න පජහති න ව්‍යාන්ති කරෝති න විනෝදේති න අනභවං ගමේති අයං උච්චති භික්ඛ විහීන වීරියෝ මාන හිතේ මෙසේ හට ගන්නා වූ උපදින්නා වූ කාම විතර්ක වේද ව්‍යාපාද විතර්ක වේද විහිංසා විතර්ක වේද මේ දේවල් ඉවසයිනා න නහදි වාසේති කියන්නේ ඉවසයිනා න පජහති පහ නොකරයිනා න භ්‍යාන්ති කරෝති විනාශ නොකරයිනා න විනෝදේති දුරු නොකරයිනා න අනභවං ගමේති නැවතු නූපදින තත්ත්වයටපත් නොකරයිනා අයං උච්චතේ භික්ඛු හීන වීරියෝ මහණ ඒකටයි හීන වීරිය කියන්නේ උප්පන්නං වා කාම විතක්කං වා විහිංසා උප්පන්නං වා කාම විතක්කං වා ව්‍යාපාද විතක්කං වා විහිංසා විතක්කං වා නාදි වාසේති පජහති ඥාන්ති කරෝති විනෝදේති අනභවං ගමේති අයං උච්චති භික්ඛවේ ආරාද්ධ වීරියෝ මහා හට ගන්නා මේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක නොයවසයිද පහ කරයිද විනාශ කරයිද දුරු කරයිද නැවත නූපදින තත්ත්වයට පත් කරයිද මහා අනේකටයි අරමන ලද වැඩෙන වඩන වීරිය කියලා කියන්නේ එහෙනම් ඔබ බලන්න ඔබ තුල පවතින හීන වීරියද ආරද්ධ වීරියද කියලා ආරද්ධ වීරිය නම් ඔබ නිවන් මඟ වඩන කෙනෙක් හීන වීරිය නම් ඔබ නතර වෙච්ච කෙනෙක් ආරද්ධ වීරිය නම් ඔබ ගමන් කරනවා නිවන කරා ක්‍රමානුකූල හිමින් හිමින් නව හීන වීරිය නම් තිබෙන්නේ ඔබ දැන ඔබ එකම තැන නතර වෙච්ච කෙනෙක් ඒ අනුසාරයෙන් කාවින්නත් අහන්න ඕනේ නෑයි දැන් මම නිවන් මඟ වඩනවාද මට නිවන් මඟ වැඩෙනවාද කාගෙන්වත් අහන්න ඕනේ ඔබටම තීරණය කරන්න පුළුවන් ඔබේ හිතේ හටගන්න කාම විතර්ක
ව්‍යාපාර විතර්ක, විහිංසාව විතර්ක ඔබ ඉවසගෙන ඉන්නවද? ආයක සැපය එක හොඳයි කියලා ඉවසනවද? පහ කරගන්න උවමනාවක් නැද්ද? අර බලුකුණ එල්ලගෙන ඉන්න මාසද? පහ කරගන්නත් උවමනාවක් නැහැ. ප්‍රියන්ති කරෝති විනාශ කරන්න උවමනාවක් නැද්ද? ඒක මහා විස බීජයක් කියලා පේන්නේ නැද්ද? ඉක්මනට ප්‍රතිජීවක බෙහෙත් අරගෙන මේ වෛරසය නසන්න උත්සාහ ගන්න නැද්ද? විනෝදයේටි දුරු කරන්න උත්සාහයක් ගන්න නැද්ද? දුරස් කරන්න ජීවිතෙන් ඈත් කරන්න එක උත්සාහ ගන්න නැද්ද? ඒ අකුසල විතරක ආවරණයක් කරගෙන දින්නේ. අනභවං ගමේති න අනභවං ගමේති. ඒ හදගත්තා අකුසල විතරක නැවත නූපදින් තත්ත්වයටපත් කරන්නේ නැද්ද? හැමදාම උපද්දන වැඩේද කරන්නේ? දැන් අදත් කාම විතරක ඇති වුණා Facebook එක බලලා හෙටත් ඒකම දාපහු කරන්න. අද කායක හරි අනවශ්‍ය කතාවට ගිහිල්ලා දේශ විතරක ඇති වුණා හෙටත් ඒවල මොට්ටල වැඩේමද කරන්නේ? අද ප්‍රවෘත්ති බලලා මෝහය වැඩි වුණා හෙටත් ඒකමද කරන්නේ? නැවත නූපදින තත්ත්වයටපත් කරන්නේ නැද්ද? එහෙමනම් ඒ කාම විතරක ව්‍යාපාද විතරක විහිංසාව විතරක නනහදි වාසයේ තින පජහති න ජාන්ති කරෝති න විනෝදේ තින අනුභවංගමේති ඔබ ඒ විතරකයන්ටම ගොදුරු වෙලා මායාවේ ගොදුරක් වෙලා මායාවේ වහලෙක් වෙලා මායාවේ අතවැසියෙක් වෙලා මායාවත් එක්කම මරණීය සංසාරي සැරිසරන්නේ උත්සාහ කරන ඔබ නිදහස් කරන්න පුළුවන් සමතේ ලෝකේ නැහැ. මොකද බුදු පියාණන් වහන්සේටත් පුළුවන් මාර්ගය පෙන්වලා දෙන්න මිසක් මාර්ගය අදගෙන යන්න දෙන්නේ. එනිසා ඔබ ඔබ ගැන තීරණයක් ගන්න ඕන. ඔබ කොතනද ඉන්නේ? හීන වීරිය සහිත පුද්ගලයෙක්ද? ආරාධ්‍ය වීර සහිත පුද්ගලයෙක්ද? ආරාධ්‍ය වීර පුද්ගලයෙක් නම් ඔබ බුද්ධ ශ්‍රාවකෙක් හැබැයි. හීන වීරිය වුණත් ඔබ බුද්ධ ශ්‍රාවකෙක් නෙවෙයි කියන්නේ හැබැයි බුදුරජාණන් වහන්සේගේ වචනට හරියට කන් දෙන්නේ නැති කෙනෙක්. ශ්‍රාවක භාවයේ තියෙන නම් කිසි හීන භාවයක්. ඒ නිසා තමයි වීරි හීන වෙලා තියෙන්නේ. අසිරිමත් ඔබ බුදු පියාණන් වහන්සේගේ හැබැයි බුද්ධ ශ්‍රාවකෙක් නම් වසවර්ති මාර්ගයකට නෙමෙයි 100ක් වෙලා වැස්සත් ඔබ නවත්තන්න හම් වෙන්නේ නැහැ. පරිනිර්වාණය කරාම ගමන් කරනවා. මොකද ඒ වීරිය නසන්න පුළුවන් සමතෙක් 20 15 වෙන්නේ නැහැ. අසිරිමත් ඔබ බුදු පියාණන් වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන ඔබ ගමන් කරන්නේ. ඒ නිසා හැමතිස්සෙම අසිරිමත් ඔබ බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචනයට අනුගතව උන්වහන්සේට හදවතින්ම ගරු කරමින් උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට හදවතින්ම ගරු කරමින් උන්වහන්සේ ආර් මහ සංඝරත්නයට හදවතින්ම ගරු කරමින් අති උත්තරේතර ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදේ ලැබමින් අප්‍රමාදීව මේ කෙලෙස් නසා ගන්න මේ ආකාරයෙන් වැයම් කරන්න විතක්ක සම්ථාන සූත්‍රයෙන් ඒ දේශනා කරපු ක්‍රමවේදී ඔබේ ජීවිතයට බද්ධ කරගන්න අපෙන් හැමදාම ප්‍රශ්න අහනවා මොකද්ද දිනදා කරන්න කියලා. ඔන්න දිනදා කරන්න ඕන ක්‍රම පහක්ම දේශනා කළා.